ഞാൻ മാമ്പിട്ടെങ്കിലും സൗഖ്യത്താക്കി మారు ఉంట లైసెన్స్ నేనే సార్. విరుద్ధవాది ఇసువాద్ ఈ విరుద్ధవాది ఇసువనం అదే మమ్మ ఇతను అయిల విరుద్ధ కరాన్ని విరుద్ధవాది అవాలి కదా కోవద్ కోమినియో వేవ అన్న అమ్మ తుమ కథా కన్ బాబా ఎనో ఎనో పెన్నో పెన్నో పెన్నపం సర్ మీ මේ තියෙන්නේ සර් මේ ගල් අතුරා සකස් කරපු පැතිබැම්. මේ තමයි සර් සොරව. එතකොට මේ පිටවා මෙතනට ජලය වර්ග අඩි 23400. බොරුවක්. මේක නෙමෙයි. මෙතන හදලා තියෙන වැව පෙන්නහ. ඉන්න සර් මං ඉක්මනට කොන්ට්‍රැක්ටර් වරන් එන්න. අරෝට කියපන් හිස් අතින් එන්න එපා කියලා. වැවත් අරන් එන්න කියපන්. සර් සර් කලබල වෙන්න එපා සර්. ඌ වැව අරන් එයි. ලවරන්නේ රෙද්ද මේ මාධ්‍යකාරිය ටික මාව කයි තෝවත් කයි එමෙතුමාට හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ සර් දන්නවනි සර් මම ළමයි හතර දිනකේ තාත්තා කෙනෙක් නේ නේ සර් හතර දිනක් මගේ නෙමෙයි සර් දෙන්නයි මගේ සර් හෙලෝ දැන් හැමෝම බලනවා ඇති මෙතන විවෘත කරන්න තියෙන වැවකෝ කියලා. ඇමතිතුමා අපි හිතුවේ අර පුට්ටු පාලං හදනවා වගේ කොළඹ හදලා වැව මෙහෙගෙනල්ලා හයි කරයි කියලා. අපට අවශ්‍ය උනේ හැමෝගෙම net මේ සඳහා යොමු කරන්න. අපේ අමාත්‍යාංශයත් ඒ වගේම මගේ මේ ලේකම්තුමත් මේ කෙරෙහි විශේෂ අධ්‍යයනයක් කළා හොයාගත්තා. අතීතයේ පළමු වන විමල ධර්ම පරාක්‍රම බහු රයිතුමාගේ කාලයේදී මෙතන කවදාවත් නොසිදෙන ජල උණාවක් තිබුණා කියලා. ඒ ජල උණාව ඒ දිය බුබුල හොයාගත්තොත් අපිට කවදාවත් නොසිදෙන වැවක් මෙතන හදා ගන්න පුළුවන් අපේ හාමුදුරනේ සහෝදර සහෝදරවරුනි. ලංකාවට පමණක් නෙමෙයි අපට ඉන්දියාවටත් පතුරු දෙන්න පුළුවන්. මෙවක් මෙතන හදා ගන්න පුළුවන් සහෝදර සහෝදරවරුනි. සතුටුයි. මයිකේ ගනි මයිකේ මයිකේ ගන්නෝ මේ තියන්නේ ඒ රන්දියවරේ සංකේතය තාමත් මෙතන තෙත් වෙලා තියන්නේ ඒ දිය බුබුල නිසා මේ රන්දියවර මතු කර ගැනීමට කොච්චර සල්ලි වෙදන් වුණත් මං පසුබට වෙන්නේ නැහැ සහෝදර සහෝදරවරුනි මේ සඳහා දැනටමත් අපට රටවල් හතරකින් ණය ආධාර දෙන්න සූදානම් ඉන්සිටිනවා ඒ රත්තරන් වතුර ටික මේ රත්තරන් වතුර ටික ලේකම්තුමා ඉදා රත්තරන් වතුර ටික සතුටුයි මේ සහෝදරවරුන්ට දැම්ම යන්න හදිසියක් නෑනේ හදිසියක් නෑනේ අපි මේසෙට තට්ටුවක් දෙකක් දාලා සින්දුවක් දෙකක් කියලා ටිකක් රැවෙලා යව් හ්ම්
දැන්ඉතින් ඇඩුව ඇතිනේ සර්. අඩන්න නෙමෙයි මට දැන් වහකන්න වෙලා තියෙන්නේ. මංකු අපද මිනිස්සුන්ට බූර දෙන්නේ. කෝටි හතරට මොකද වුණේ ලේකමෝ? කලබල වෙන්නේ පාසර්. අපි ඒ වෙලාවේ ජාමෙ බේර ගත්තනේ. ජාමෙ 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 මේ ජාමෙ ගියා. කෝ කෝටි හතර මොකද උනේ? මේකනේ සර්, සර් කිව්වනේ මේ වැඩෙන් අපිට 150ක කොමිෂන් එකක් තියෙනවා කියලා. ඒක දැනගත්ත ගමන් සර්ද මැඩම් කෝටි දෙකක් අරගෙන සිංගප්පූරු ගියා සර්. ඒක සිංගප්පූරු ගියා? ඉතින් තෝ මොකටද දඬන්නේ? ඒක සිංගප්පූරු ගියා නම් ඉතින් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වුණාට ලේකමෝ හෙට උදේ වෙනකොට පත්‍රකාරයෝ සේරම මේවායි විස්තර පත්‍රවල දායි. ඒකටනේ සර් අපි මාධ්‍ය සහෝදරයෝ ටික මෙහෙට කැඳාගෙන ආවේ. තව ටිකකින් ඒගොල්ලෝ මේසෙට තට්ටුවක් දෙකක් දාලා අපිටත් කොකා පෙන්නලා මේවා සේරම පත්‍රවල ලියයි. නෑ කලබල වෙනවනේ. මාධ්‍ය සදාචාරයේ අනාගතය වගේ මාතෘකාවක් ඇදගත්තව ඒගොල්ලෝ කොළඹ යන්නේ හෙට හවස. හෙට උදේ පත්තරේ අවුට් වෙනවනේ. අනිත් එක මෙහේ ෆෝන් වලට සිග්නල් නැහැ. අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. සතුටුයි ඈ සතුටුයි 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 වගේ තියෙනවා. ඔන්න බලපන් ලේකමෝ, උඹ විතරයි මට පිටට හිටියේ. මම උඹව රකින්නවා වගේම උඹ මාව රකින්න ඕනේ. එතකොට තමයි අපේ පැවැත්ම තියෙන්නේ. ලුයියට ගියන් හෙට උදේට මාව ඇවිල්ලා හම්බෙන්නේ කියලා. ඕක කෝටි දෙකක් කරන් තාම වැව හදලා නැහැ. ඕක හෙට තමයි මගේ හෙට දැනගන්නේ. අනේ අම්මා පල්ලා, මෙහෙමත් කාල කන්නේ කම. තමුසේ නිදා ගන්නවා. තමුසේ ඕහොම්මම නිදා ගන්නවා. මාස හතරකින්වත් පඩියක් කියලා දෙයක් මේ ගෙදරට ගෙනාවද? මම මේ ගෙදර යුද්ධේ තනියම කරගෙන යනවා. යකෝ තම්බල දෙර දෙයක් කාලා ගෙට වෙලා හිටහන්කෝ. අර භූතයා ළඟට වැඩට යනවා කියලා යනවා එනවා මන් දන්නේ මොන ලෝකෙක යනවාද කියලා. අනේ අම්මා පල්ලා, අපේ අම්මලත් මාව දාපු අමාරුවක්. යකෝ මේ ලෝකෙ පිරිමි කියලා එකෙක්වත් හිටියේ නැද්ද? මේ පමයට මාව කසාද බන්දලා දුන්නේ. තවුසේ තවුසේ මීට පස්සේ මේ ගෙදරට වෙලා උයා පිහාගෙන නිදා ගන්නවා. මම හොඳ රස්සාවකට ගිහිල්ලා මේකේ නඩත්තු කරගන්නවා. දත්තු දේ මයි ස්පෝටනිය වෙලා යනවාද මන් දන්නේ. අම්මා වැලගත්ත බෙරේ ගහන්න කිව්ව නිසා ඉවසනවා. නැත්තම් අනේ අම්මා පල්ලමු, මෙච්චර කියලාත් ගානක් නැතුව ඉන්න හැටි. අද පඩි නොගෙන આવොත් මාව නරක ගෑණි කියලා කියන්නේ. දන්නවනේ මාව අවශ්‍යකත්වත් වෙන දේ. මොකද මිහිරියෝ, ඔයා අද උදෙන්ම ස්ෆෝටණය වෙලා. මොකද ස්ෆෝටණය කියන්නේ? ස්ෆෝටණය වෙලා කියන්නේ ළමයෝ පුපුරන එක. දැන් බලන්න කස පුපුරන හඳ. කස ස්ෆෝටණය වෙන හඳ. පැහැදිලි? හැබැයි මිහිරියෝ, ඔයා ඔය විදිහට හැම තිස්සෙම ස්ෆෝටණය වෙන්න ගියොත් කොයි වෙලාවක හරි ඔයාගේ ඇඟේ නහරයක් ස්ෆෝටණය වෙයි. පැහැදිලි? දැන් තමුසිට මාව විහිළුවක් නේ. ආ නේ. අද තමයි තමුසි මගේ හැටි ඉගෙන ගන්න. පඩි පැකට් එක නැතුව අද ගෙදර එනවා නෙවෙයි. තමුසි මොන ලෝකෙ තොලෙන් චුණත් මට කමක් නෑ. තමුසි ගෙදර ආවත් නාවත් පඩි පැකට් එක ගෙදරට එන්න ඕන. එච්චර. ආ පැහැදිලි? පැහැදිලි? ආහා. මේකට මිහිරි කියලා නම දාපු එක තාම ජීවතුන් අතර ඉන්නවා දන්නේ. තෝ අමිහිරි කටහඬ. ආමා. රයිට්. Check it out.
H2O. ස්පෝර්ටනේ වෙන්න පුළුවන්. ස්පෝර්ටනේ තමයි. ෆයර්! හරිද? මොනවා උල්කානදස පැනකෙල්ලිවන ඉවරයිනේ පැනකෙල්ලියනවා හැමදාම කියනවා මගේ අල්ලට දාඩිය දානවා පැනකෙල්ලිවම බොඳ වෙනවයි අරකයි මේකයි පුරුදු පැන්තල හොඳයි ඔයි එක සමීකරණයක් වෙනස් වුණොත් එහෙම එක ස්ෆෝටනය වෙන්න පුළුවන් වෙන්න පුළුවන් නෙමෙයි සර් ස්ෆෝටනය වෙලා ඒ කොහෙද අපේ ගෙදර ඒ මොකද සර් මේ මාසේ ඉවර වෙන්නත් ළඟයි මේ මාසේ කිව්වේ 2012 ජූලි 26 ජූලි 7යි ඒ කියන්නේ ජූලි 7 පහුවෙලා දැන් තමුසෙ මොකටද මේ ජූලි මාසේ ගැන කතා කරන්නේ කතා කරනවා නොවැම්බර් මාසේ ගැන නොවැම්බර් මාසේ තමයි පරමාණුයේ න්‍යෂ්ටිය ස්ෆෝටනය කරලා න්‍යෂ්ටිය නෙමෙයි මගේ ගෑනිට දිස්තිය වෙහිලා මගේ ඔළුව කන්න හදනවා මාස හතරක බැරි නම් එක මාසෙක පඩි දෙනවකෝ කොයි මාසෙ හරි කමන්නේ දන්නවනේ ඉතින් ගෑනුන්ගේ හැටි කොහේ තියෙන සල්ලියක් හරි කමන්නේ නැහැ දීපංකෝ සල්ලි තියෙන්න එපා දෙන්න අපරාධ මන් තෝ බේරගත්තා ඈ පලයි කොයන්න සර් මං ජීවත් වෙන්න ඕනේ. ඉතින් ජීවත් වෙනවාකෝ. ඉතින් ජීවත් වෙන සල්ලි දීපන්කෝ. ආයේ සල්ලි ගන්න මතක් කරනවා. එයි. මට මගේ සල්ලි දීපන්. නැත්නම් මං වහකාලා මැරෙනවා හරිද? උඹට ඇහුණාද? මට අද මගේ සල්ලි දීපන්. නැත්නම් මං අද මෙතනම වහකාලා මැරෙනවා. එතකොට උඹට හිරේ තමයි පරීක්ෂණ කරන්න වෙන්නේ. මෝ යනවනේ. යකෝ මේක හරි වැඩක් නේ. බීරකෙක් වැඩ කරනවා මෙතන. එහෙන් ගෑණි මගේ ඔළුව කණ්ඩ හදනවා. හිටපල්ලා. අද උඹලට හොඳ පාඩමක් උගන්වන්නම්. හිටපල්ලා. යකෝ, පඩි නැතුව වැඩ කරන්න. මේව පන්සල්ද? ඈ? අපි දන්සල්ද? ගහනවාද ඔක්කොම කලවම් කරලා? උඹලට හොඳ පාඩමක් අද උගන්වන්නම්. ඈ? මූසල ගෑණි. මලාට පස්සේ කියාපිය මගේ රංකද මගේ පෙම්පිද ඊට පස්සේ කාපිය මගේ මලබත ගහනවා තන විමේ බට පුත්‍රි ගහක තොල්ලල නැ කෝටි හතර මං තම්සරෙ මෙතන පඩි දීලා තියාගෙන ඉන්නේ පඹයේක වගේ වෙන්නේ නෙමෙයි ඔයි තම්සෙ මහ ලොකුවට කිව්වේ මාධ්‍ය සහෝදරයෝ ටික හෝටලෙට ගෙනාවා ඒගොල්ලෝ මේසෙට ගහලා සින්දුවක් දෙකක් කියලා ගෙදර යනකොට හෙට දවල් වෙයි කියලා ඔයි දවල් තරු පෙන්න තියන්නේ මට බල්ලා මත්තක තියාගනින්ලා මන් නැති වෙච්ච දවසට උපලට යනේන මන් නැති වෙන වෙද්දී යනින මන් නැති වෙන්නේ යාට නෙමෙයි මට මන් දැන් කොහොමද ඩොග් ෂෝ එකට යන්නේ
ඉතනින්න ගෑනු ටික මාව කණ්ඩ හදයි. ඇත්තටම මොහොතට ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලවත් නැද්ද? මේ මහ ජනතාවගේ සල්ලි වලින් කණ්ඩ තම්සලට ලැජ්ජ නැද්ද? මං එකක් කියන්නම්. මිනිස් වෙනේම වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්සල ගෙදරට වෙලා ඉන්නවා. සහගාන අපරාධ කරන්නේ නැතුව. නැතනම් මේ මිනිස්සු හූලන හූලන හැම සැරේකම තම්සලට හෙනවද? ඈබං. දැන් කොන්ත්‍රාත්තුව කරලා තියෙන්නේ ඒකේගේ මල්ලිද? මගේ මල්ලිද? ඒකේ ඩොග් ෂෝ. තමසෙමුට භූතයෙක් දුයි. මං භූතයෙක් තමයි. බය වෙන්න එපා. දැන් අපි දෙන්න අතර ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ මම මැරිලා. අයියෝ මිහිරි. මට ඔයාට සලකන්නත් බැරි වුණා. මගේ අවසන් කටයුතු කරන්න ඔයාගේ අතේ සතේ නෑ නේද රත්තරන්? ඔන්න රත්තරන් කිව්වහම මතක්ුණේ මං ඔයාගේ රත්තරන් වලලු දෙකත් ඔයාට හොරෙන් උගස් තිබ්බ රත්තරන්. උඹ හිනාවයන්, උඹ හිනාවයන්. මිනිහෙක් මනුස්ස ආත්මයෙන් චුත වුණහම භූතයින්ට මෙච්චර ආතල් කියලා මම අදයි දැනගත්තේ. තමුසේ මැරිලා නෑ ඔයි. මොකද ඔයි මැරිලා නැත්තේ? මම මැරිලා. අනේ මගේ මිහිරියෝ. ඔයාට සැප දෙන්න ගිහිල්ලා මට සැතපෙන්න සිද්ධ වුණා. අනේ මගේ මිහිරි මේ වෙලාවේ මොනවා කරනවද දන්නේ නෑ. මේ තමුසේගේ පවුලගේ නම මිහිරිද? නෑ මිහිරාණි. ආදරයට ගෙදෙට්ට කියන්නේ මිහිරි කියලා. අර දේවිකා මිහිරාණිද? නෑ ඔයි රූපිකා මිහිරාණි. අන්න තමුසේගේ රූපිකා මිහිරාණි සැපට නිදි. උඹ අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා ආවා. අනේ ඵලයන් මම බොරු නොකිය යන්න. බොරු කියන්නේ මොකටද? භූතයෙකුට හිතුණු ගමන් ඕන තැනකට පටස් ගාල යන්න පුළුවන්. ඔව්නේ. මම මොකටද මෙතන අඬන්නේ ඉන්නේ? මටත් යන්න පුළුවන්. මිහිරි! මාර චොට්ටයක් වැදුනේ. මොකද මට දොර හරහා යන්න බැරි වුනේ? භූතයෙන්ට යන්න පුළුවන්. ඔහේ භූතයෙක් නෙවෙයි. ඔහේ මැරිලා නෑ. අනිත් අයට ඔයව පේන්නේ නැති එක විතරයි. මිහිරි බලන්න යන්නේ. මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. මටත් ඕන කරන්නේ මිනිස්සුන්ට පේන්න දෙන්න. තමුසෙට මොකද උනේ? කලවම් කරලා බිව්වද? නෑ, වට කරන් ගැහුවා. මං ජීවත් උනේ 45 වත්තේ.
මීට කලින් පේ 45 වත්ත සුද්දෙක් සල්ලි වලට ගන්න සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ පලුටු පාන ඇමතියා ඒකෙන් අපිව බේරගත්තා. ඉතින් ඇයි තමුසියාව සැක කරන්නේ? මට මිනිහාගේ කරුණාව වැල්ලුවේ නෑ. මට හිතෙන්නේ ඒකත් පලුටු පානගේ කපටි වැඩක් කියලා. භූතයෙක් වෙලා තමුසෙට ඇත්ත දැනගන්න බැරි වුණානේ. මං කාලයක් පලුටු පාන ඇමතියාගේ පිටිපස්සේ වැටලා එවිදෙවිද හිටියා. ඒ වුණාට මට හරි හොඩුවාවක් හොයාගන්න බැරි වුණා. පස්සේ ඉතින් මේ මහාචාර්යතුමාගේ පස්සේ වැටුණා එයින්. හෙවිල්ල හැමම නැති වෙලා ගියා. මහාචාර්යතුමා පස්සේ ගියේ මොකද? මට මගේ අම්මට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න උවමනා වුණා. මේ මහාචාර්යතුමා මිනිසුන්ට නොපෙනී ගිහිල්ලා නැවත පේන්න පුළුවන් විදිහේ බෙහෙතක් හදන පරීක්ෂණයක් කරනවා. මං ඒක නිසා මෙතන නැවතුණා. කොහොද දැන් පේන බෙහෙත හදලා තියෙන්නේ? පේන බෙහෙත නෙමෙයි නොපෙනෙන බෙහෙතවත් තාම හදාගන්න බැරි වුණා. තමුසේක් මං වෙලා නොපෙනෙන බෙහෙත හදාගත්තට මොනව කරන්නද? දැන් ඉතින් තමුසේටත් වෙන්නේ මට වගේම මෙයා පේන බෙහෙත හදනකක් මෙතෙන්ට වෙලා බලන් ඉන්න. මට බලන් ඉන්න බෑ. මට පේන්න ඕනේ. කරන්න මොන හරි කියනවාකෝ. හිනා වෙනවා. තමුසේ හිනා වෙනවා. මට තමුසේ උදව් ඕනේ නැහැ. මං දන්නවා පේන්නේ ඉන්නේ කොහොමද කියලා. විසඳුම තියෙන්නේ අත ළඟ. H2O. ජලය. ජලය. කවුද? ඒ අයියා නරු හොඳ වැඩේ කරේ. මොකද විමුක්තිය හිනා වෙන්නේ? වතුර ගෑවුනහම පේනවා නම් මං සත් සමුද්‍ර යටින් ගිහිල්ලා හරි පේන්නේ නැවනි. අනේ මේ මේ. ඈ? තමුසේ හිනා වුණාට අර බලනවා. ඒ මිනිහට මාව පෙනිලා. මාමේ කොහොමද? මාළුන්ට අත වැනුවා විතරයි. මුන් නෑකන් කියන්නත් පටන් අරන්. හා බෑනලා හිනා එල්ලෙමුකෝ කොක්කේ. අන්න එල්ලෙනවා ගින් කොක්කේ. මිනිහා අත වැනලා තින්නේ තමුසිට නෙමෙයි මාළුන්ට. කිව්වත් වගේ යකෝ බෑනලා කොකු නැතුව මොකට එනවා? හදනම්බට වැඩි හදනම්බට වැඩි. මට කෙසෙල් ගෙඩි දෙකකුත් දෙන්න. ඔන්න කෙසෙල් ගෙඩි දෙයක් දීපන්. කාටද? නංගිටයි මටයි. පිස්සුද? සීන වලට 55යි පොල් ගෙඩි 45යි. පෑන් ගිහින් සල්ලි තියෙන වෙලාවක ඇවිල්ලා නංගිට එක්ක කෙසෙල් ගෙඩි දෙයක් කපන්. මොකද
කොහොමද ලාලි මේ නැටුමක්වත් පුරුදු වෙනවද? ඔව් මේ නැටුමක් පුරුදු වෙනවා. මොකද්ද වන්නම? ආ මේක ඇවිල්ලා රම කැන්වන්නම. ආ අතෝෂෙම් මේක නටන්නේ කේල් කැන්වටේ විතරයි. මේක නටලා ඉවර වෙනකොට මේ වගේ අමු කේල් මේ වගේ ඉදෙනවා. ඒ වගේම තමයි ඔය කඩවල වලට ඇවිත් තමුන් ගන්නාපු දේවල් නොකිය වෙන වෙනම ගොළු වෙන ගෑනුන්ට වස්වදිනවා. ආන මාළු කෝලි කුට්ටු ඇඹුම් චිකින් බුම් බුම් චිකින් බුම් 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 තමයි. ආන්න ඒ වගේ අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඕනේ. ඒකට ඔය නොපෙනී සිටීමේ බලය හරිම වැදගත්. මාව ඉතින් කාටවත් පේන්නේ නැති වුණාට මොකද මට කිසි දෙයක් අල්ලන්න කරන්න බෑනේ. තමුසෙට ඒක පුළුවන්. ඈ බං උඹ කියන්නේ මුළු ජීවිත කාලෙම මෙහෙම නොපෙනී ඉඳගෙන දුක් විඳවෙද ඉඳයි කියලාද? නැත්නම් අර සුපර්මෑන් හරි ස්පයිඩර්මෑන් හරි වෙන්නේ කියලාද? අම්මා පල්ල මේ අමරවීරය ඇරෙන්න වෙන කෙනෙක් නැද්ද මේ බේත හදාගන්න? පැහැදිලිවම පරණ වෙද පොතක් තියෙන තැනක් මං හොයාගත්තා. ඒකේ තියෙනවා ඔය පේන බේත හදාගන්න විදිය. හැබැයි මං තමුසට ඒකට උදව් කරන්නේ තමුසමට පොරොන්දු වෙන්න ඕනේ සමාජ අසාධාරණයක් දැකපු ගමන් නැවතත් නොපෙනී ගිහිල්ලා ඒ සමාජ අසාධාරණ විරුද්ධව සටන් කරනවා කියලා. අම්මෝ මේතිමක් වගේ. හරි 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 මං පොරොන්දු වෙන්නම්. කොහොම හරි මේ පේන බේත හදලා දෙනවා. ඔය වැඩේට මම තනිකරම විරුද්ධයි. තමුසෙට ලැබිච්ච අසාමාන්‍ය බලයෙන් හොරගම් කරන්න ඉඩ දෙන්න බෑ. කටවහගෙන ඉනවා පුතියෝ. මං කොහොම හරි මෙහෙට බඩු ටිකක් අරන් යන්න ඕනේ. ඒක හොඳ වැඩක් තමයි. ඒ වුණාට ඒක කරන්න ඕනේ වංචා වෙන්නේ මේ. මං මගේ වැඩක් බලා ගන්නම්. උඹ උඹේ වැඩක් බලා ගනි. ආ ඇත්තද? එහෙමනම් පේන බේතත් උඹම හදාගන්න. විමුක්තියෝ ඔහොම ඉන්නවා. මං පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා. ඔන්න දැන් ඉන්නව අසාධාරණෙන් හම්බ කරපු එකෙක්. අර බඩහද? ඒ සද්දන්තයකින් අපි ගත්තට කමක් නෑ. Mr. Fernando. හොඳ වෙලාවට මිහිරි නැත්තේ. ඒක ඇත්ත. හිටියනම් බඩුමලු ගොඩක් එනවා දැකලා සිහිය නැති වෙයි. මොනාද ඔය ලියන්නේ? මම මෙහෙර ලියනවා විද්‍යාගාරේ වැඩකට ඈතට යනවා කියලා.
නැත්තං එයා බය වෙයි. පැහැදිලි නේ? මේ ඉක්මනට එනවා. එයා ගෙදර ගෑණියෝ මිනිහා මරන්න හදනවා. ඈ? ඒ සී දේවි ගෑණිට අත උස්සන්න ඒ මූසලයට යකා වැහිලාද? යයයයයන් වැඩ ළඟට යන්න. මෙතෙන්ට පේනවා හොරයි. එතෙන්ට පේනවා හොඳට. යන්. මේ බලන් ඉන්න නෙමෙයි කතා කළේ. ඒ ගෑණියෝ බේරගන්න. අපිට මොකටද ආයිසේ අනුන්ගේ දේවල්? භූතයෙක් වෙලත් අනුන්ගේ දේවල් වලට ඇඟිලි නොගා හිට බැරිද? ඈ? මේ අහිංසක ගෑණියෙකුට කරදරයක් වෙන්න ඉඩ දෙන්න බෑ. තමුසු මට පොරොන්දු වුණා අසාධාරණයේදී ඉදිරිපත් වෙනවා කියලා. යම් කොමනවලු කාබාසිනිය සම්බෝල වලට උඹ වලට දානවද යකෝ මගේ ඔක්කොම දේවල් તો කාබාසිනිය කරන කපි කෑනනේ බල කොමනවලු ඉවර කරතෝ බලහනි කොයි වරයි තෝ මරලම කොල්නති ගහේ යනවා ආයි දාන දුඹලකට සම්බලි රාය රාය මං වලට කවදාකවත් ගන්න මං අය කවදාකවත් දීලා ඉන්නෙත් නැහැ කොච්චර වේදනුණත් කමන්නේ මේ පොල් සම්බලට උඹලකට බැරණක් තල්මහක් කරි දාන්න රූකර නටෝලා නටෝලා අත් දෙක ශ්‍රදනා විමුක්තියෝ ෆයිට් එක ලස්සන නිසා කියන්නත් බැරි වුණා. ආන් අරේ තමුසගේ රූපිකා මිහිරානි හොයනවා. ඈ? මං ඔයාට ටී එකක් හදන්නද? කොහෙද අනේ ඔයා? යාළු වෙලා හිටපු කාලේ වගේමයි. එළියට එන්න හොරෝ. ඔයාට මාස 4ෙම පඩි හම්බුණාද? එහෙනම් මං තේ එකක් හදන් එනකන් හැංගිලාම ඉන්නවකෝ. හොරා. අම්මපා මහ පුදුම ගෑනු. උදේ හිටිය ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ඈ? ඇයි දැන් ඉන්නේ වෙන ගෑණියෙක්ද? නෑ නෑ. ඒකෙම තමයි. ලව් එක වැඩි වෙලා. පැහැදිලිද? කාලෙකින් මට අද ආදරෙන් කතා කළා. අපි මේක සමරන්න ඕනේ. යා. ඔව් යා. යා. දිවි නහගන්නට හිතුවා. නොපෙනෙන වරමක් ලැබුණා ජීවත් වෙන්නට පැතුවා භූත වෙසක් මුණ ගැසුණා දිවි නහගන්නට හිතුවා නොපෙනෙන වරමක් ලැබුණා ජීවත් වෙන්නට පැතුවා භූත වෙසක් මුණ ගැසුණා අපි දෙන්න එකතු වෙලා පොළවෙන් උඩ ආකාශයට වැස්ස වස්සමු ලෝකෙට යස හැඩට ඉන්න නිරුවත් වැදගත් හැමතම ඇඳුම් අස්සමු ඇඳුම් අස්සමු
ಹೋಗಿ ವೆಸ್ಪೆಂದು ಇಲ್ಲಿಯ ನಟವಮು ತಿಂಗ ತಿಂಗ ಮನುಷ್ಯ ಕಮ ಉಂಟ ಅಂದಮು ಹ್ಯಾಂಗಿ ಹ್ಯಾಂಗಿ ವೆಸ್ಪೆಂದು ಇಲ್ಲಿಯ ನಟವಮು ತಿಂಗ ತಿಂಗ ಮನುಷ್ಯ ಕಮ ಉಂಟ ಅಂದಮು ಅಂದ ನಿಂದ ಗಿಯ ದಾಸಟ ಇಲ್ಲಿಯ ಪೆನ್ನಮು ಎನ್ನ ಇನ್ನ ಪರಪುರಮೇ ದುಕಿ ಮುದವಮು ಕತುವೆಲಾ ಬೋಲವೆ ಉಡ ಆಕಾಶಟ ವೆಸವಾಸಮು ಲೋಕೆಟ ಯಸ ಹೆದಟ ಇನ್ನ ನಿರುವ ಲದಗತ್ ಹೆಮಟಮ ಎದುಮಾಸಮು ಎದುಮಾಸಮು ನೆತ್ತಿ ಸೋದುರು ಅಪಿ ಹದಮು ಹದಮು ಯಸ ತಿದಸ ಪುರೆ ಅಯುರು ಅಪಿ ಹದಮು ಹದಮು ಯಸ ತಿದಸ ಪುರೆ ಅಯುರು ದಿವಿನ ಹಗನ್ನತ ಹಿತುವ ನೊಬ್ಬೆನಿನ ವರ ಮಕ್ಳೆ ಬುಣ ಜೀವತ್ವೆನ್ನಟ ಬೆತ್ತುವ ಭೂತ ವೆಸ ಮುನಗ ಸುನ ಲೋಕೆಟ ಯಸ ಹೆಡಟ ಇನ್ನ ನಿರುವತ್ ಬೆದಗತ್ ಹೆಮಟಮ ಎಂದು ಮಾಸಮು ಅಪಿ ದೆನ್ನ ಎಕತುವೆಲ ಬೊಲವೆನ್ ಉಡ ಆಕಾಶಟ ವೆಸವಾಸಮು ಲೋಕೆಟ ಯಸ ಹೆಡಟ ಇನ್ನ ನಿರುವತ್ ಬೆದಗತ್ ಹೆಮಟಮ ಎಂದು ಮಾಸಮು ಎಂದು ಮಾಸಮು ಪೆರಗಮನ್ ಕರುವಾರಿಂಡೋನೆ ಮಮ ಸತಿಯ ತಿಸ್ಸೆ ತಮ್ಸೆಟ ಪನಿವಿಡೆ ಅರಿಯ ಎಂಡೈ ಕೇಳ ಆವಿನತ್ತೆ ಮುಖದ ಮಿನಿಹೋ ಅಯ್ಯೇ ಅಯ್ಯೇ ಅಯ್ಯ ಕಿಯ ಕಿಯ ತಮೈ ವೆವೇ ಕೊಂತರತ್ವ ಬಾರಗತ್ತೆ ಅಂತಿಮಟ ಅಯ್ಯಟ ತಮೈ ರಟಟ ಮೂಣ ದೆನ್ನ ಬೆರಿವೆನ್ನ ವಡ ಸಿದ್ಧ ಕಲೆ ಲುವೇ ಬ ಮಗೇ ವೈಫ್ಗೆ ಮಲ್ಲಿ ಹಿಂದ ತಮೈ ಮೇ ವೆವೇ ಕೊಂತರಾತ್ವ ಉಂಬಟ ಬಾರ ದುನ್ನೆ ಏಕೆ ಗೌರವೇ ತಿಬ್ಬೆ ಮೆಹಮದ ವೆನಿಯೋ ವೆನ ಕೆನ್ನ ಮ ದನಿ ಕರ್ನ ವೆಡೆ ಕೋಟಿ ದೆಕಟ ಮೊಕದ ಕಲೆ ಮಂಕಿನ ಉಣಾ ಕಾಣದಯ್ಯ ಆಫೀಸ್ ಎಕಟ ಬಿಲ್ಡಿಂಗ್ ಎಕ ಕ್ರೇನ್ ಕರಲಾ ಆಫೀಸ್ ಎಕಟ ಓನ ಕರನ ಪುಟು ಮೇಸ ಲ್ಯಾಪ್ಟಾಪ್ ಅರಗೆನ ಗ್ಯಾನು ಲಮೈ ಹದ್ದೆನೆಕ್ ವೆಡಟ ಅರಗೆನ ಮಟ ವಾಹನ ಗತಮ ಸಲೀಲಿ ಕಿವರೈ ಓನ್ನ ದೆನ್ ಕೀಯಕ್ ಹರಿ ದೆನವನ ಮಟ ವೆವಿ ವೆಡಿ ಇವರ ಕರನ್ನ ಪುಳುವಾ ಗಿಹಿಲ್ಲ ತಿಯೆನ್ನೆ ವಿಸ್ತರೆ ಬಲ ಪಂಪಾತ್ತರೆ ಶಾ ಮರು ಪಿಂತೂರೆ ಹಾ ನರಕ ವೆಲಾ ತಿಯೇ ಮೇಕೆ ಅಪಿಯೋತ್ ಲಂಗಿನ್ ತಿಲ ಗತ್ತರ ಮೇ ಮಗೇನ್ ಕುಣು ಹಬ್ಬನ ತೋ ಪಳೆಯನ್ ಮೇ ವೆವ್ವಡೆ ಮಟೈ ಪಾಡೂನೆ ಅಂತಿಮಟ ದಿಯವರ ಉತ್ಸವೇಟ ಸೆನೆ ಗೆನ್ನ ಗನ್ನ ಬೆಲುವ ಅಯ್ಯಾಗೆ ವೆಡಕ್ ಕಿವ್ವಾಮ ಎಕೆಕ್ವತ್ ಎಂದ ಬಹೆ ಕಿವ್ವಾ ಬತ್ ಪ್ಯಾಕೆಟ್ ಎಕೈ ರೂಪಿಯಲ್ 500යි ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಎಕೈ ದಿಲ ತಮೈ ಒಯ ಟಿಕ ದೆನ ಹರಿ ಗೆನ್ನ ಗತ್ತೆ ಆ ಒಯ ಪತ್ತರೇ ಪಿಂತೂರಿಗೆ ಕೌರು ಹಿಂದದ ಮಂ ಹಿಂದ ಕೊಲಂಬಿನಾಂ ಪತ್ತರ ಅಯ್ಯಲ ಮೆಹೆಟ ಎಕ್ಕಂ ಆವೆ ಕೌದ ಮಮ ಈಟ ಪಸ್ಸೇ ಎದಾ ರೈ ಅಂಡ ವಿಧಿಯಕ್ ನಹೈ ಕಿಲ ಕಾಲ್ ಕರಪುವಾಮ ಎದಾ ರೈಮ ಕೊಲಂಬ ಗಿಹಿನ್ ಅರುವೇ ಕೌದ 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 ಮಮ ಯಕೋ ಏಕತ್ ಕಾಲ ತಿನೆ ಮೂ ಫಲೆ ಒಯಾಮಗೆ ಮಲ್ಲಿಟ ಗಾಂಡದ ಹದನ್ನೆ ಮೇ ಮೇ ಅಹಿಂಸಕ ಮೇ ಅಹಿಂಸಕಟ ಕರನ್ನ ಪುಲ ಹೊಂದಮ ವಿಧಿಯರ ತಮ ಮೇ ವೆಡೆ ಕಲ್ಲ ತಿನ್ನೆ ಅನಿತ್ ಕಪೆ ಪೌಲುಲ ಒ ಕೇಕಾಗೆನ್ ಟೊಕು ಕಾಲ ಹೆದಿಚ್ಚಾಯ ನೆಮೆ ಅಪಿ ಉಪತಿಮ ಸಲ್ಲಿ ಕಾರ್ಯೋ ಅತ ತಿಬ್ಬೋದ್ ಬಲಾಗನೈ ಮಗೆ ಮಲ್ಲಿಟ ಮೀಟ ಪಸ್ಸೆ ಯಂ ಮಲ್ಲಿ ಅಣ್ಣ ಬೆಳ್ಳ ಗಲೋಲೆ ಅನ್
සේරම එකතු වෙලා මාව කන්න හදන්නේ. දැන් මොනවද ඔයි මල්ල ඔක්කට කියන්නේ? උඹ ඉතින් අකුලං මයිනා මා වගේ. ඇති ආන්තන් අදවත් ඉන්නවා. කොමහාචාර්යතුමා මාක් සතියකින් ගෙදර ආවේ නැහැ. මිනිහා සතියකින් මෙහෙ ආවෙත් නැහැ. මාත් මේ නැකන් තමයි බලාගෙන ඉන්නේ. මගේ පරීක්ෂණයේ මිනිහා සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා වැඩට ආවෙත් නැහැ. බොරු කියන්න එපා. පඩිල්ලන් ආපු මිනිස්සයා ආපහු ගෙදර ආවෙ නැහැ. තමුස එයාට මොනවද කෙරුවේ? මම් මොනව කරන්නද එයාට? මම මේ හිතන්නේ එයා මගේ පරීක්ෂණයට මොකද කළේ කියලා. මේ නිකන් බබෙක් වෙන්න හදන්න එපා. එයාට මොන හරි වෙලා තිබුණොත් මං තමුසෙව යහතින් තියන්නේ. මං පොලිසියවත් ගියේනේ. හැබැයි අද මං පොලිසි ගිහිල්ලා තමුසෙව එල්ලුංගස් යවනවා 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 මයි. මං පොලිසියට කියනවා තමුසෙමට බෝම්බ ගැහුවා කියලා. මිහිරට ලියපු ලියුම එදා තියලා එන්න මතක වෙලා. මිහිරියා බය වෙලා ඇති පැහැදිලිවම. අඬනවා, හැපෙනවා. තමුසේ නැත්තම් එයාත් මැරෙනවායි කියලා පොළොවේ පස් කනවා. පස් කනවා? යකෝ ආයෙත් බිමට සිමෙන්ති දාන්න වෙයි දන්නේ. මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපේ කේස් එක අමරවිරියට කියලා ඉක්මනටම බේත හදා ගන්න ඕනේ. සර්, මං ආවස. තමුසේ ආවද? තමුසේගේ පවුලයි කියන ගෑණිද කොහෙද ඇවිල්ලා මට බැනලා ගියා. මොකද්ද මේ මිනි මරුමක් ගැන කිව්වා. තමුසේගේ ගෑණි බෝම්බ ගානවද? හරි වැඩේ සර් මට උනේ. මාව දැන් පේන්නේ නැණි. ආ? මං ඒ බෙහෙත හදන්න කලින් තමුසේක බිව්වද? මක්? මක් යකෝ මූණේ වදී යකෝ. සස මම මේ ළඟ සර්. මේ ළඟ. සර් ඉක්මනට අපි අර පේන බෙහෙත හදමු සර්. පේන බෙහෙත හදාගන්නේ කොහමදයි සර්? නොපෙනෙන බෙහෙත හදාගන්නේ නැතුව. නයි. තමුස කොහමද නොපෙනෙන බෙහෙත හැදුවේ? මං සේරම එකතු කළා, එකපාරට ඇරලා දැම්මා. ඈ? විශ්මිතයි ආශ්චර්යයි. ඔය තේක බීලා හිටපල්ලා මියු. නොකනෝ බී අඬන්නා හිටියා කියලා හරියනවේ? මට යා නැතුව ජීවත් වෙන්න බෑ අම්මේ. කවදාවත් මට උඹ කියලා වචනයක්වත් කියලා නැහැ. නිය පිටින් පාරක්වත් ගහලා නැහැ. මැස්සේ කොහන්න ඇති දැන් මල්ලි එනවා කිව්වනේ. ආවහම පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරමු. පොලිසිය කොහේ හිටියත් හොයාගෙන එයිනේ. මල්ලි නම් හැමදාම කිව්වේ ඕක කුකුලා කොයි වෙලේ හරි පැදුරටත් නොකියා පැනලා යයි කියලා. උඹ දැනගන්න ඕනේ මිනිහා දාගන්න. පේනවා නේද? අම්මා කෙනෙක් දුවේ කුඩු දෙන්න ඕවදන්නේ?
මට දෙන්නේ තුන එකක දත් ටික බඩට යන්න. මේ 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 නාකි ගෑනුන්ගේ දත් බඩට අරින්න කලින් තමුන්ගේ ගෑණි ගැන හිතනවා. ආ! ඒක අඬනව දැක්කම ආ! මගේ පපුව පෙලෙන්න ආවා. ඔය පපුවේ බඩනේ ඔයි. ආ! බඩනේ. එතකොට බම්මව ආ උඩනේ. දැන් මල්ලියාවොත් මේ මිනිස්සු මල්ලිත් එක්ක පොලිසිය යනවා. එතකොට පොලිසිය අපිව හොයන්න පටන් ගන්නවා. එහෙම වුණොත් අපේ ප්ලෑන් සේරම වතුර යනවා. ඉක්මන මොනාරි කරනවා. යන්. හලෝ. හානේ මාක්. ඔයා කොහෙද අනේ ගී? ඉතින් ළමයෝ මට කියලා යන්න එපාය. හරි හරි හරි. දැන් ඔය මගේ එන ගමන්ද? තව සතියකින් විතර. හරි හරි හරි. මාසිකින් හරි කමක් නෑ එනවනම් එච්චරයි. මට මෙච්චර ගින්දර දෙන්න එපා මීහරකෝ. හරි. බයි. කවුද මීහරකෙක්ද? මීහරකෙක් නෙමෙයි මාක්. එහෙනම් ඉතින් මීහරකෙම්ම තමයි. හදිසි වැඩකට ගිහිල්ලා. ඇති යාන්තම් දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ අම්මා. කොහෙද ඔය මීහරකා ඉන්නවා කියන්නේ? ඒක අහගන්න බැරුණා නේද? ඇයි ළමයෝ ඔක නොම්බරේ වැටෙනවනේ. ගිහින් පොඩ්ඩක් බලහන්කෝ. අඩු ගානේ මල්ලිවත් ආවහම ඉන්න තැනවත් බලාගන්න බැරිය. අම්මා! අනේ අනේ. දැන් මගේ ඔඩොක්කු ඇරෙන්න වෙන ඉන්න තැනක් හරියන්නෙම නෑ නේ. පැටියෝ. කරදර කරන්න එපා. ඔය දෙකක් දෙන්නකෝ. දෙන්න හොඳ පාර. කෝ මගේ මිනිහා? කොහෙද හැංගුනේ? කවුද? මාක් අයියද? එයා ඉන්න තැනක් මන් දන්නේ. අනේ මුකුත් නොදන්න තොත්ත බබා. වරෙන් හරහට වඩා ගන්න. යකෝ මෙහෙමත් ගෑනු. කිසිම බයක් සැකක් නැතුව වැඩ කරන හැටි. අනුන්ගේ පවුල් කඩන උඹට නම් සහගානවා යකෝ. මේ දැන් මගේ මිනිහා මේ ගෙදරින් මට කෝල් එකක් දුන්නා. උඹ ඒකක් දැන් නැහැ කියනවද? ළමියෝ. මම මේක ලේසියි කතරින්නේ. ලේසියි කතරින්නේ. මාක්! මාක්! හැංගිලා ඉන්න තැනකින් එනවා එළියට. මාව නරක ගෑණි කරගන්න එපා. මතකනේ මතකනේ ගියේ වෙසක් පොයින්ට මගෙන් කාපු හැටි අහකට වෙන්න කතා කරනවා පැටියෝ කිව්වම එළියට එයි දුව මේ ඔය කාගේවත් මිනිසු නැති වුණාට මට ඉන්නවා හොඳ රත්තරන් මහත්තේ අනේ රත්තරන් මන් නොදන්න රත්තරන් ඒක වෙන්නේ නැතු උදේට අපේ ගේ ළඟ බඩ ගන්නෙ මට ගුඩ් මෝර්නින් කියන්න මේ ළමයෝ මොනවද මේ කියන්නේ ඉන්න අම්මේ මම මේක ලේසියෙන් අතාරින්නේ මේ දැන් යනවා පොලිසියට මේ දැන් යනවා පොලිසියට අනේ අරි හස්බන්ඩ් නේතු හිතේ අමාරුවෙන් ඉන්නේ ඔය දරුව ගණන් ගන්න එපා හොඳද කොහෙද යන්නේ පොලිසියට අවුලින්ගේ පොලිසිය යන්න වෙන්නේ ඔයාට නෙමෙයි අපිට ඕමත් හෙවිල්ල බැලිල්ල නැතුව පාර පයින්නවා අනේ ප්ලීස් මාව පොලිසියට එක්කන් යන්න මේ නංගි මොකද පොලිසියට යන්නේ මොකක් හරි කරදරයක්ද පොකට් ගැහුවද මාලි කැඩුවද? ඔව් මාලි තියෙන්නේ. ආ හරි 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 හරි. අතවරයකට ලක් වුණා. පෙම්වත අපි ඊයෙන් අයින් වෙනවද? සැමියා ගෘහස්ත හිංසනෙට ලක් කරනවද? ආ. චී 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 චී. මේ තරම් ලස්සන කාන්තාවකට මූ කොහොම එහෙම දෙයක් කළාද මන්දා? ගෘහස්ත හිංසනේ කරන්නත් එයා ගෙදර ඉන්න එපැයි. මම මේ පොලිසියන්න එයා හොයන්න තමයි. අනේ දෙයියනි. මේ තරම් ලස්සන ගෑණියෙක් ඒ අඳ බාලයා මොන හිතින් දාලා ගියාද? එයා අතුරු දහන් වෙලා. ඇත්තද? මගේ ජීවිතේට මේ වගේ දුක්බර කතාවක් ඇහුවමයි. නංගි කිසි දෙයකට බය වෙන්න එපා. මම පළටුපාන ඇමතුමාගේ ලේකම්. නංගිගේ හොඳ වෙලාවට තමයි මං වගේ හොඳ මිනිහෙක් හම්බ වුනේ. මං හස්බන්ව හොයලා දෙන්න. හැබැයි ඉතින් ෆොටෝ එකක් හරි දැක්කනම් තමයි ලේසි.
මං කියන්නේද මං හෙට මේ වෙලාවට නංගිලාගේ ගෙදරට එන්න නංගි මට පෙන්නන්න හස්බන්ගේ ෆොටෝ එක එතකොට මං හස්බන්ව හොයලා දෙන්න ආ අපේ ඇමතුමා නෑ මේ මගේ මාක් මාක් මං වගේ කෙනෙක් ඉතින් කියන්නේ සර් අපි මෙයාව මාධ්‍ය වලට ඉදිරිපත් කරලා කියමු විපක්ෂය මෙයාව භාවිතා කරලා ඔබතුමාට අපහාස වෙන විදිය වැඩ කරනවා කියලා කෙලින්ම වැව් කේස් එක වුණත් මෙයාගේ පිටින් යවන්න පුළුවන් මරු 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 අර කොට දාන්න අමාරුයි කියපු කිඩ්නැප් කේස් එකක් මේකෙම කොට දාන්න පුළුවන් සතුටුයි සතුටු නැද්ද සර් ඕනම් මේ යකයි එක හිටියා කියලා මැඩම් වඩියෝස් කරන්න පුළුවන් පුස්පට්ටෝ එමින් කතා කරපන් ඔය ටික ඇහුණත් ඇති අර පුස්පට්ටිට මට යලෙරමන් නැති කරන්න අපි මිනිහා තමයි මේ හැම දෙයක්ම කළේ අහිංසක මගේ කරපිටින් තමයි මේ හැම දෙයක්ම ගියේ කියලා මාධ්‍යවලට ඔප්පු කරමු වැඩේ ඇදිලා එනකොට අපි මිනිහව අන්තරස් දාන කරමු එතකොට යානි හඳයි කතා කරන්නේ අපි විතරයි සතුටුයි සතුටුයි අන්තරස් දාන් කළාට එයා පව් ආවොත් අපි අන්තරස් දාන කරපු එකෙක්වත් ආපහු ඇවිල්ලා තියනවද බං දෙමිනියා කොහෙද ඉන්නේ ඒක තමයි හොයාගන්න බැරි වුනේ සර් ඈ පුස්බට්ටෝ ඒකවත් හොයාගන්න නැතුවද මෙහාට ආවේ ගිහින් හොයාගෙන වර ආවා මෙතන හරක මැරෙන්න හිතාගෙන බොනකොට සංයුතිය ගැන හිතන්නේ නැහැ සර් විස්මිතයි ආශ්චර්යයි මැරෙන එකද ආස්මි විස්කිරණයි සර් මේ පරිච්ඡේදය පටන් ගන්න අපි උදව් කරන්න අපි කිව්වේ අපි කිව්වේ සර් අපි කියලා කිව්වහම බහුවචනෙන් ෆිට් එක වැඩි එනේ මම සර් මං සර්ට මං කියවපු පෙරණි පොතක බේත් පටවරුවක් දෙන්නම් කරුණාකරයෙන් සටහන් කරගන්න පැහැදිලිවම තමුසෙ පොතුත් කියවනවද මං හිතුව කට කියවනවා විතරයි කියලා තොට වේන ඉතින් මං කට කියවන එක විතරයි නේ මොකද්ද නෑ සර් කොතල හිඹුට්ටු පොඩ ඉන්න තමුසෙ තොට කියලා මට මොනව හරි කිව්වද තොට නෙමෙයි හිඹුට කොටලා කොටල හිඹුට කියලා කිව්වේ කොතල හිඹුට්ටු කොතල යකිනාරං වෙල්මි සුවඳ කොට්ටං කොණ්ඩිපට්ටං සොරි කොණ්ඩි පට්ටල් ලියන්න එපා. ඒව දොරලෝටයි ගන්නේ. කටුවැල් බටු. මගේ අතීත මුතුන් මිත්තන් සශ්‍රීක කල මේ කුෂ්කර්මාන්තේ පිහිටෙන්. තුන් වේලම හොඳට ගිලපු ඒ ගුණමකුවා. ඒ අනකි භවනීය. ගෞරවණීය කුෂිකර්මාන්තයට මෙහෙම දෙයක් කළාය කියන එක අහස පොළොව නුහුලන අපරාධයක් කියලායි මට හිතෙන්නේ. මේක හරියට අම්මට වංචා කළා වගේ, තාත්තට හොරෙන් තාත්තගේ වකුගඩුවක් වික්කා වගේ. මාගේ උගත් මිත්‍රයා පල්ටුපාන. මට ඔබතුමා ගැන කතා කරන්නත් ලැජ්ජයි. මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලට මේ වගේ වංචා කළා ඔබතුමා මොන අපාය යන්නද හදන්නේ මේ රටට මොකටද ඇපල් පෝර පොල් පෝර ගේන්න කියලා වෙන් කරපු සල්ලි වලින් ඇපල් පෝර ගෙනල්ලා කෝටි කීයක් නම් වංචා කළාද මේ සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පවත්වන්න මෙම වැඩසටහනටම ලබන සතියේ එන්න කියලා මම අභියෝග කරනවා ඔබතුමාට අන්න එන්න අපි ඇවිල්ලා මූණට මූණ සාකච්ඡා කරමු ඕපන් ගන්නම්
හලෝ අව් 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 බලාගෙන ඉන්නේ බලාගෙන ඉන්නේ ඈ දැන් ඔහොම ප්‍රචාරය කරන්න කියනවා ලබන සතියේ ඔය වැඩසටහනින් මම එනවා කියලා මොකද මගේ කොන්ද හොඳට පණ තියෙනවා බොරුකාරයා කවුද වංචාකාරයා කවුද කියලා ලබන සතියේ බලා ගන්න පුළුවන් කියනවා ඈ හොඳයි හොඳයි ලේකම්තුමා ලේකමෝ ලේකමෝ අරන පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා බලපන් ලේකමෝ චන්දයක් කට උඩ තියෙද්දි ඈ ජනතාව අතරට මම යන්නේ කොහොමද කොහොමද කියලා හිත හිතා ඉන්නකොට මේ විරුද්ධ පක්ෂයේක ඈ මම් පොල් පෝර වෙනුවට ඇපල් පෝර ගෙනාවා කියලා සංවාදයකට එන්නේ කියලා ටීවී එකට විවෘත අභියෝගයක් කළා මේක ඇති කොල්ලෝ අපිට චන්දේ ඉවර වෙනකම් ඇද 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 ඉන්න සතුටුයි 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 සර් හැබැයි ළමන සතිය ඔය සාකච්ඡාවට ගියා සර් වාඩි වෙන්න එපා සර් කියන පක්ෂේ ලොකු ලොක්ෙක් ආවොත් මිස මං වාඩි වෙන්නේ නැහැ කියලා අපි මේක ඇදගෙන යමු සර් ලකෝ මේක නැටුමෙන් කිව්වේ නේද හරි හරි මේ අර කෙල්ලට කියපන් අර පෝර ගෙන්නපු ડોකියුමෙන්ටරි එක අරන් එන්නේ කියලා ඈ උඹ මේ ෆයිල් එක බලලා මම කතා කරන්න ඕනේ මොනවද කියලා මට විස්තර ඇතුව සටහන් කරලා දීපන් ඈ හරි හරි සර් කාලේ දෝ මේ වාසනාව රජ කරන්න පුස්බට්ටු මේක තියන්නේ ඇපල් පෝර කියලා කවුද ඇපල් පෝර ගෙන්නේ මේක කරපු එකව මං අද මස්කල දානවා මගේ වැරද්දක් නෙමේ සර් මං හරියට ලියුම හැදුවා ආ යටතේ ටැක්ටර් 1000යි ආ යටතේ නගුල් 1000යි ඈ යටතේ පොල් පෝර ටොන් 100යි ඇත්තද ළමයෝ මේ කියන්නේ සර් ඇපල් පෝර කියලා තියෙනකොට මං හිතුව වැරදිලා වෙන්නේ නැති හරි එක ඇපල් පුහුර වෙන්නේ නැති කියලා. ඇපල් පෝර කියලා හිතන්නේ මොලයක් නැද්ද? අඩු ගානේ පැපල් වුණා නම් ඩිංගක් අශේ. මේ අහිංසකෙ මොනව කරන්නද? ඈ? පැටියා නාඩේ ඉන්න. ඈගොම් පැටියෝ. මං උඹ මෙතන පඩි දිල තියන් ඉන්නේ මොකටද? මේකි පොල් වෙනුවට ගහන්නේ ඇපල්ද පැපල්ද බලන්න. ඇත්තද? එහෙනම් උඹ දැම්ම ගිහිල්ලා අර මාක්ද මොකಾದ කියන බූතියව එක්කම වරෙන්. හරිද? නැත්තම් අපට ලියුමක් දීපන් රස්සාවෙන් අසුනා කියලා දිනේ නොදා මං දිනේ දා ගන්න දැන් ඵලයක් මේ ළමයා මොකට දාඩන්නේ නාඩයි නාඩයි ඉතින් කියන දේ යහපංකො ඉනායි වාදේ වාදේ ඒ කියන්නේ සතුටුයි මාක් වමඩ කපන්න ඔය දකුණනේ බංස ආ ගන්නවාකෝ පොඩ කොල්ලන් නැතුව ඉන්නවාකෝ තම පේන්නේ නැත්තේ ආශ්චර්යයි විශ්මිතයිද අව් අව් වලිගය යන් දෙකයි ඈ
මේක හරියන්නේ නැහැ විමුක්තියෝ. මේ මිනිස්සයා මාව මොකෙක් කියලා නතර කරයි දන්නේ නැහැ. තවඩින්ගෙන් මට ගොනෙක් වෙලා තමයි ඉඳ වෙන්නේ. ඉක්මන් වෙලා කරපු ඒවා විඳවනකොට විඳවන්න වෙන්නේ බොහොම හිමි. අනේ පලයන් බූතෝ යන්න. ඒ මොකද මං ප්‍රශ්නේ? සර් මට හිතෙන්නේ මේකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් තමයි මදි වෙලා තියෙන්නේ. ඒකත් රටින් ගේන්න ඕනේද? හුණු හුණු. ආ මේ විතරද කන හුණු? කාත් එක්කද මම කතා කරන්නේ? මූත් එක්ක. නෑ. මං කතා කරේ මාත් එක්ක. මම කතා කරේ නෑ මං හිතුවා. තමුසේ හිතපු දේ මට ඇහුණානේ. මේ ළඟදී නම් මං ටිකක් හයියෙන් හිතනවා. මොකද උඹ මට ඒක නඩු දාන්නද? මං ඒක තරම් ටක් ගාලා එන්නම්. යන්න මචං. මාක්. වාදි. ඇයි කතා කළේ? මෙන්න මේක බීලා බලනවා වා. ගන්නවාකෝ. විමුක්තියෝ කඩහැරපන් කට හරිද? විස්මිතයි ආශ්චර්යයි දෙකව දැසිමේ තමයි මලිද පැහැදිලිවම කියනවා නම් පැහැදිලිවම පස්සේ කියමු අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු ආ කියන්න යමුහේනම් මාත් එක්ක මේක සමරන්න තියෙන හොඳම ක්‍රමය මිෂන් ඉන්විසිබල් නම්බර් 1 මගේ මොලේ ඒ අමරය ඔය මහ ප්‍රාණ ඕනේ නෑ
කරටි කැඩෙන්න වැදුනා ගිහාංකෝ එච්චරනේ අම්මල කකකකකකකකකක අම්මල කිලා කිව්වද ඔව් කිව්වා කාටද උඹට කිව්වේ උඹට ඈ පැහැදිලි මම අද මම යනවා මගේ මිහිරි බලන්න පැහැදිලි මම මට අද සතුටු දවසක් ලල් ෆුගා ජල්සකා මමත් යනවා මගේ අම්මව බලන්න මලත් ඇත්තටම කිව්වොත් අද මාර මාර මොකද තමයි වචන කිව්වේ ඈ අර මොකද වචන කිව්වේ ලල් ෆුගා ජල්සකා මට ජගා ෆුල් ලගා සල්ලා මම ඇත්තටම දැන් හෙට ලෝකයාගේ ඉදිරි මම කියනවා මගේ මේ අලුත්ම ස්වගනීම ගැන අර පළවෙනි වයන් කියලා ලෝකයා මුලින් කියාවි ඊට පස්සේ ඉතින් මල් මාලා දාලා පිළිගන්න නැද්ද සෙට නොබෙල් ටැග් ගත්තේ ඇයි මට දෙන්න එපා මු හොයාගත්තේ මං හින්දානේ මමනේ මටනේ හම්බුනේ හම්බ වෙන්න මේක බෙහෙත බබෙක්ද මේ මා හම්බ වෙච්ච ඒවට නොබෙල් ටැග් දෙන්නේ නැහැ නොබෙල් ටැග් දෙන්නේ හොයාගත්තේ මට හම්බුනම අපිට දෙන්න මම එක අතකට ගන්නවා නොපෙනෙන බෙහෙත අනිත් අතට ගන්නවා පෙනෙන බෙහෙත අරන් දෙකේකට හප්පනවා බුරු මෙච්චර අමාරුවෙන් මේක හොයාගත්තේ මේ දෙකේ එකට හප්පයිද ඈ අරගෙන මං සේවකම ඉස්සරහා නොපෙනි ගිහිල්ලා ඔව් නොපෙනි ගිහිල්ලා ඔව් සර් නොපෙනි ගිහිල්ලා ඔව් සර් ඊට පස්සේ නොපෙනි ගිහිල්ලා පේන බෙහෙත බොනවා පේන බෙහෙත බොන්නත් ඉතින් බූරුවෝ ඉතින් මම මෙතන බෝතල් දෙක තියෙන්න එපායි මේක නොපෙනි ගිහිල්ලා මේක ස්පෝට් නේ වෙලා හරි මං බීර වැඩි වෙලාද මම නම පේනත්තේ ඈ ඒ මට පොඩ වැඩිද කොහෙ ඒ අමාත්‍යම පොඩ හොයනවා කො හොයන්න දෙයක් නැහැ බඩු නැහැ ඈ කවුරු හරි අරන් ගින් අරන් ගින් ආ කොලේ යන්නේ හරි ඈ ඇත්තටම නැද්ද ඇත්තටම නැහැ මම තාම නෑනේ මේ කාලකණ්ණියත් මේ වෙලාවේ මාව මගහැරියක් දන්නේ නෑ ෂි අරුන් අරේ මාව කණ්ඩ බලාගෙන නැති කැමරා අටෝගෙන ඈ පුස්බට්ට කියන්න ඕනේ නෑ සර් මං ආවා කොහෙද වලි කුකුල ගියේ සර් දැන් කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ තොට බය වෙන්න දෙයක් නෑ මට නියකෝ බය වෙන්න වෙලා තියෙන්නේ පොත්තු හැර කබර ගොයා ඒ පාර සත්තුන් ගෙනන් කියනවා සර් සර්වත් ගොඩ දාගෙන මටත් ගොඩ යන්න පුළුවන් જાතියේ මාරු වාණ්ඩය මං හොයාගත්තා ඇයි උඹ ඇලඩින්ගේ පුදුම පහන හොයාගත්තද පලයන් පලයන් හොට දිග පිළිහුඩුවා ඇලඩින්ගේ පුදුම පහනත් ගන්න පුළුවන් જાතියේ භාණ්ඩයක් මං හොයාගත්තා මේ තඹුසේ ඇත්තටම නොපෙනී ගියා ලේකමෝ. ඒ උඹ කොහොමද තෙමුනේ? ඔන්න සර් මම බේතේ බලේ ඔප්පු කළා. මේ තියෙන්නේ මැඩම්ගේ කාමරෙන් මම දැන් ගත්ත රත්තර අම්මාලේ. ඈ? තඹුසේ මැඩම්ගේ කාමරයට ගියා? මංවත් සති ගානකින් මැඩම්ගේ කාමරයට ගිහිල්ලා නෑ ඕයි. ඈ? තෝ මැඩම්ගේ කාමරයට ගියා? ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ ගෑනුන්ගේ කාමර වලට රිංගන්න? අනුන්ගේ ගෑණියෝ කින්නේ කොහොමද සර්? ඒ සර්ගේ ගෑණිනේ. ඒක තමයි මම කිව්වේ. අනුන්ගේ ගෑණියෙක් කියලා. ඕ තමන්ගේ ගෑණිට අනුන්ගේ ගෑනු කියන මෙහෙමත් ඇමතිලා. බూరుව. අනුන්ගේ ගෑණි කිව්වේ උඹේ ගෑණි නෙමෙයි හින්දා.
ඊසුද ඒ මගේ ගෑණි නෙමෙයි. ඒ සර්ගේ ගෑණි. මගේ ගෑණියෙක් වුණා නම් මං දණී කරන දේ. කියහම් බලන්න. කියහම් බලන්න. තෝ මොනවද කරන්නේ? නෑ සර් එහෙම විශේෂ දෙයක් නෙමෙයි. න්‍යාය පත්‍රානුකූලව කරන වැඩ කටයුතු ටික තමයි. ඔතන ගෑණිගේ විසුමක් වෙන එකක් නෑ ඕයි. මැඩම් මාව දැක්කේ නෑ සර්. දැක්කේ නෑ. නියමයි ලේකමෝ නියමයි. තමුසේ නම් මාර පොරක් නේ. ඒකනේ සර් මං කිව්වේ මේක ඇලඩින්ගේ පුදුම පහනට වඩා වටිනවා කියලා. මාලේ නම් මොකද්ද සර්? මේ මැඩම් දැන් බාත්รูම් එකට ඇඳන් ගියපු ටවල් එක. මේ ඇඟේ කගා තිබිච්ච සබන් කෑල්ල. ඒක ගන්න ගියම් මං තෙමුනේ. අන්න ඈ තවල් සබන් ඇලඩින්ගේ පුදුම පහන හරි 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 දැන් ඒ ඔක්කෝම හරි දැන් ඔයා මට කියන්නකෝ ඔයා මට කෝල් එකක් ගත්තනේ ඒකට අල්ලපු ගෙදර නම්බෙක වැටෙන කොහොමද මෙහෙමයි මිහිරියෝ දැන් ඔය තාක්ෂණය දියුණුයි 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 කියලා කිව්වට ඔය කියන තරම් දියුණුවක් නෑ සමහර විට මම අපේ ගෙදරට ගත්ත කෝල් එක අල්ලපු ගෙදර හරහා මෙහාට ආව වෙන්න පුළුවන් එනිසා අල්ලපු ගෙදර නම්බර් එක CLI වලින් පෙන්නුම් කළා වෙන්න පුළුවන් පැහැදිලි එහෙමත් වෙන්න පුළුවන් දානේ මොකද බැරි ටෙලිෆෝන් වලින් ඔයිට වැඩිය පැටලිලි වෙන්න පුළුවන් ඇයි දවසක් අපේ ටෙලිෆෝන් බිල අල්ලපු ගෙදරට දීලා ගිහින් තිබුණේ ඒක ඉතින් අර ලියුම් බෙදර පිස්සු පියුමගේ වරදනේ වරද කාගේ වුණත් දෙපාර්තමේන්තුවේ එකයිනේ තාම පැහැදිලි වුණ නෑනේ මෙයාට මං කොච්චර බය වුණාද දෙයියනේ මං දන්නවනේ මං ගැන හොයන්න ඔයා විතරයි කියලා ලේකම් අයියත් ඔයා ගැන හරියට හෙව්වා මොන ලේකම්ද පළටු පාන ඇමතිගේ ලේකම් ඇයි ඔයාට හම්බුන්නේ නැද්ද ඇයි යන්නේ ඊ ඔයාව හොයන්න කියලා විද්‍යාගාරයටත් ගිහින් විද්‍යාගාරෙට ඊයේ මේ තියෙන්නේ ඇපල් මේ තියෙන්නේ පොල් මෙනොයිදල් මොකද මේ ඇතුළට යන්නේ නැද්ද භූතය කාලේ වගේ දැන් බිත්ති හරහා යන්න බෑනේ මේ කවදාවත් නතු මහචාර්යතුමා දොරලොක් කළානේ මොකක් Mark,
ඔබ සහ ඔබේ මිතුරා මට බොහෝම උදව් කළා. ඒකට බොහෝම ස්තුතියි. මගේ නම සොයා ගැනීම ගැන දැනගෙන ඇමරිකාවලින් මාව ගෙන්න ගන්න තීරණය කරලා ඒ නිසා මම ඇමරිකා යනවා. ලංකාවට ආවහම අපි හමු වෙමු. මේ මහාචාර්ය අමරවීර. ආයුබෝවන්. සුබ සැන්දෑවක්. දේශපාලන ලෝකයේ ආන්දෝලනාත්මක සිදුවීම් විවාදයට ලක් කරන ලංකාවේ නොම්බර එකේ වැඩසටහන මඩ පිට මඩ දේශපාලන වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. පසුගිය සතියේ අපි කරන ලද විවෘත ආරාධනාව පිළිගෙන ඒ අභියෝගාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සැපීම සඳහා මෙහි පැමිණි වැව් සහ වගා සංවර්ධන අමාත්‍ය ගරු මෙරිල් පළටුපාන මහත්මයව විශේෂයෙන් ගෞරවපූර්වකව පිළිගන්නවා. ඔබතුමා මෙම වැඩසටහනට සහභාගී වීම අපිට කරන ලද ගෞරවයක් හැටියටයි අපි සලකන්නේ. අපි ඔබ දෙපළම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් එමුතුමා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් මන්ත්‍රීතුමා. ආයුබෝවන්. අපි හැමෝටම සුබ දවසක් වුණාට මෙතුමාට නම් සුබ දවසක් වෙන එකක් නැහැ. හොඳයි. මන්ත්‍රීතුමා, එහෙනම් අපි විවාදය ආරම්භ කරමු. මේක සංස්කෘතිය සભ્યත්වය මත පදනම් වෙච්ච රට. අපි මොන දේ කරන්න ගියත් සංස්කෘතිය පිළිබඳ වගකීමක් තියෙනව නේද කියලා අපි අමතක කරන්නේ නේ. hina wenne nemei api obutumata meten denna kiyala kiwwe miwwata pilithuru denna taama uttara denna prashneyak idiripat kale ne ne oya atuwa tika walin wadak na kelimma prashnete emu mata obutumata wage kala daanda tarang kaalayak na pol pora wenuwata apple pora metric ton dahasak genave yai e karapu takatiru wede paaduwa මේරණේ අහිංසක ජනතාවකින්ද අය කරගන්න හදන්නේ? අපි මූලිකවම බැලුවේ මන්ත්‍රීතුමා පොල් පෝරවල මිල සහ ඇපල් පෝරවල මිල. පොල් පෝර කිලෝක ආනයනික මිල රුපියල් 150ක් වෙනකොට ඇපල් පෝර කිලෝවක් රුපියල් 70ට ගන්න පුළුවන්. සතුටුයි. ඉතින් පොල් ගස් වලට ඇපල් පෝර දාන්න තීරණය කළා. බලාගෙන එමෙතුමා. පොල් ගස් වල ඇපල් හැදී ඇපල්. මන්ත්‍රීතුමා, අපේ විශේෂඥයින් මට දුන්න වාර්තාවේ හැටියට අපිට ඇපල් පෝර කිලෝවකින් ලංකාවේ පෝස්ට්පේඩ් ග්‍රෑම් 250ක් කලවම් කළා. පොල් පෝර ග්‍රෑම් 750ක්, රබර් පෝර ග්‍රෑම් 250ක්, තේ පෝර ග්‍රෑම් 250ක් හදා ගන්න පුළුවන්. එතෙන් ජනතා සල්ලි වැඩි ප්‍රයෝජනවත් වන ආකාරයට යෙදවීම පමණයි මම කළේ. ඒක තමයි මගේ රටේ අහිංසක ජනතාව මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම එහෙම පෝර වර්ග 3ක් හදාගන්න පුළුවන් නම් ඒක හොඳයි නේද මන්ත්‍රීතුමා? මේ තියෙන්නේ විශේෂඥයින්ගේ වාර්තාව. ඔබතුමා මේ වාර්තාව බලලා බොරුවක් නම් මට කියන්න, හෙට උදේම මම මේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙනවා. එතකොට සතුටුයි. අපිටත් පුළුවන් මේ වගේ වාර්තා නම් හදන්න. කවුද දන්නේ විශේෂඥයෝ? අපි දන්නේ නැති විශේෂඥයෝ. සංස්කෘතියට සભ્યත්වයට හානි කරන දෙයක් කළොත් මේ රටේ ජීවත් වෙන එක අන්තිම අමාරු වැඩක් කියලායි මට ඔබතුමාගේ කතාවෙන් තේරුණේ. ගංගොඩවිල මන්ත්‍රීතුමා, මට පුළුවන් ඔය වාර්තාව මේ දැම්මම මේ මාධ්‍යයට දෙන්න. මොකද පෝර වර්ග 3ක් මෝකේ දක්වලා තියනවා නේද? සතුටුයි. දැන්වත් ඔබතුමා පිළිගන්නවද මම මේ රටේ අහිංසක ජනතාවට වංචාවක් කළේ නැහැ කියන එක? මොකද දෙන්නට වෙලා තියෙන්නේ? හරියට භූතයෝ දෙන්නෙක් වගේ. භූතයෝ දෙන්නේ පිස්සුද? එකෙක් තමයි වත් නැ නේ. මං කිව්වේ විමුක්තිය අයියට නෙමෙයි, ඔයාට. එතකොට භූතයා මම?
ඔන්න බලපං විමුක්ති මේ ගෑනුන්ගේ ඇටි ඇත්තම කියනවා නම් මචං භූතයා උඹ ඒ මිමි අපි ඔය භූත කතා නවත්තමුද නංගි අපිට තේ එකක් හදාගෙන එනවද තේ එකක් එතකොට භූතයාට නෑ නෑ උඹට නෙමෙයි කිව්වේ දැන් මෙතන භූතයා මමනේ අම්මා උඹත් මාර භූතයෙක් තමයි අර භූති මට භූතියා භූතියා කියද්දි උඹ සද්ද නොකර ඉන්නව නේද මේ දැන්වත් ඔය භූත කතාව නවත්ත ගන්න ඕක අමරවීරයා මේ වගේ ලියුමක් ලියන්න හිතපු එක ගැන අපි සතුටුයිමු ධනපතින් ගැටි ඕම තමයි උන්ට කොහොමත් මුල මතක නැහැ විමුක්තියෝ මේක ලියලා තියෙන්නේ පෑනකින් ලේකමෝ ලේකමෝ ගියපු වැඩේ සාර්ථකයි සර් මම් මිනිහව දන්වැලක් දාලා ගැට ගහලා ආවි මට ඔයාගෙන හරි ආඩම්බරයි පලේ ඇත්තමයි මට හිතාගන්නවත් බැරි වුණා ඒ ඔයාමද කතා කරන්න කියලා ඔයා ඒ වෙලාවේ හිටියේ සිංහෙක් වගේ අනේ පලේ මේ කෙතර පූසා වගේ හිටියට ඔයාගේ ඇඟ ඇතුලේ සිංහෙක් ඉන්නවනේ පිස්සද ඩකි කවුරු දකින්න දන්නේ මේ කාමරෙත්ල ඔයයි මමයි විතරයි ඉන්නේ පලේ ඔයාට මතක නැද්ද මං ඉන්ටර්වියු එකකට ලියුමක් ගන්න ඔයා හම්බෙන්න ආපු පළවෙනි දවසේ එතත් ඔයා මාව උක්‍රුඩින් තියාගත්තා මම ඔයාව පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න සිල්වියා ආවා ඔයා තමයි පිස්සු කියවන්න එපා ඇහෙයි ආයෙ කියනවා කාට ඇහෙන්නද දෙයි අම්මෝ ඉතා මෙයාගේ තිබිච්ච චන්ඩිකා අනේ ඔව් මන් දන්නවා ඔයාට දැන් මාව ඕනේ නෑනේ යනවන් පැත්ත පලාතෙන් දෙපා ඇලේ කොම්බෝ උඹට එළියට යන්න බැරි වුණා නේ කොහේ යන්නද මැඩම් දොර ලොක් කරානේ අනිත් එක සර් මං හරි කැමතිනේ ඔය පරණ ලව් ස්ටෝරි බලන්න ලව් ස්ටෝරි අනේ පුස් බට්ටෝ කොම්බ වරෙන් කො එළියට බාවුත් මෙහෙම දෙන්නේ මිනිහකට නිදහසේ ව්‍යායාම කරන්න දීලා පලයන් බයි යන්න ඉතින් පලයන්කෝ මොනවද බලන්නේ කවද හොයන්නේ අපි මේ සර් ඇමතිතුමාගේ නෑදෑයෙක් නේද පෙනුමත් ඒ වගේමයි මල්ලි මේ ඇමතිතුමාගේ ලේකම්තුමා ඉන්නවද දන්නේ නෑ ආවි නෑ මේ ඇමතිතුමා නම් ඉන්නවා ඇතුළට යනවද එහෙම නැත්නම් අයියා සර්ට කෝල් කරලා කියන්නද මල්ලි සර් ඇවිල්ලා ඉන්නවා කියලා නෑ නෑ ඕනේ අයියා සර්ට කරදර කරන එක හරි නෑනේ නේද මල්ලි සර් ඔව් බුත සර් අනේ සර් සහ ටිකේටම මම බොරුවක් නම් කිව්වේ නෑ
ඇත්තටම ලේකම්තුමා ඇතුළට යනවා මන් දැක්කේ නෑ. අනිත් එක ඉතින් මටත් පුදුමේ මටත් නොපෙනී එතුමා ඇතුළට ගියේ කොහොමද කියන එකයි. දැන් රෑක නම් මට නිින්ද ගියා කියලා කියන්න පුළුවන්. ඒත් මට නිින්ද නම් ගියේ නෑ. දෙයියන්පා මට නිින්ද නම් ගියේ නෑ සර් ඕන්න. කියන්නකෝ ආහා තානියෝ එක පාරට ඔහොම නැකිටින්න එපා කෙන්ඩ පෙරලේ සතුටුයි තානියෝ කවුරුවත් කාමරේට එවන්න එපා අපිට විශේෂ රැස්වීමක් තියෙනවා ඕකේ සර් ඕකේ ඕකේ යමන් අනේ සෝරි කොල්ලෝ නෑ රත්තර තරහකට නෙවෙයි අරගොල්ලෝ ආවා අරගොල්ලෝ කිව්වේ ඉතින් වෙන කවුද මහා භූතයයි පොඩි භූතයයි මිසක් මහා එක නම් මොකද පොඩි එකක් දැම්මට try එයා කියනවා මාව රස්සාවට ගන්න කියලා බලකලේ යාළු අමාත්‍යංශෙම වෙන්නේ මොනාද කියලා බලන්න ඕන කිව්වා නේද එහෙමනම් මෙතන ඉඳලා හරියන්නේ අපි යම් විසිට් එකට අනේ නැහැ සර් සර් අර ළමයා තාම මට හරි වචනයක් දුන්නේ නැහනේ ලේකමෝ සර් මං ඒ ළමයාට කියලා තියෙන්නේ මේ අමාත්‍යංශය ඇතුලේ ජරා යක්කු ඉන්නවා අහුවෙන්න එපා කියලා. ඇත්තද? උඹ එහෙම කිව්වද? පූස් බඩා. යමං. ගංගුඩලි මන්ත්‍රීතුමා. ඇයි ඔබතුමා ජනතාව ඉදිරියේ පිළිගත්තේ? එහෙම ඇපල් පොර වලින් වෙනින් පොර ජාතිය හදන්න බෑ. එහෙම වර්තාවක් ආවනම් මම අනිවාර්යෙන් ඔබතුමාට දන්වනවානේ. ඔව්. ආ මම ඔබතුමාට එහෙම කරනවද? ඔබතුමා මං ගැන දන්නවනේ. හරි හරි. ආ බලන්න දන්න පුළුවන් වෙයි. හොඳයි. වනචරයා. හෝ 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 යන්නපා යන්නපා. ඇමතිතුමා කිව්වා කාටවත් එන්න දෙන්න එපා කියලා. වැදගත් මීටින් එකක. මේ ඇමතිතුමාගේ ෆෝන් එක මතක නැති වෙලා ඇවිල්ලා. මට දෙන්නකෝ මං දෙන්නම්. මචං අද තමයි දැනගත්තේ මට කැමති කවුද අකමැති කවුද කියලා. ලේකමෝ ගහපිය ඔක්කොම අස්වීමේ ලියුම. කැමති වුන්ට අකමැති වුන්ට මොකද අල්ලන්න බැරුව හිටපු කීප දෙනෙක්ව ඇල්ලුවා මට ඇති සතුටුයි සතුටුයි කොහෙද බං අරයා කිව්වන්නේ ලන්ච් වෙන්නේ නැති නේද මොන ලන්ච්ද 11යි වෙලාව සර් මොකෙක් හරි උපවාසයක් පටන් අරන්ද දන්නේ ඈ අන්න නියම වැඩේ ඔය වැඩේ තව ඩිංගක් ඔහොම කරගෙන යන්න දීලා දෙමු නියම වැඩක් ආයි ජීවිතේට උපවාස ගැන නොහිතෙන්න වැව් සහ වග සංවර්ධන අමාත්‍ය මෙරිල් පළටුපාන මහතා අද උදැසන තුමාගේ අමාත්‍යංශ වෙදී අතුරුදන් වෙති එතුමා සමග එතුමාගේ අමාත්‍යංශ ලේකම් ජයන්ත බණ්ඩාර මහතාද අතුරුදන් වෙති බවයි වාර්තා වන්නේ.
මේ අතුරුදන් වීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එතුමාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මිත්‍රසේන පණ්ඩිතරත්න මහතා. ආයුබෝවන් පණ්ඩිතරත්න මහත්මා. පැහැදිලි කිරීමක් කරන්න මෙතුමාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔබට මොකද භූතයෝ? ඔය හෝස් එක ගෙටාල්ලන්නේ? මම නෙමෙයි හෝස් එක අල්ලන් ඉන්නේ මෙයා. ඒ භූතයාට තමයි කිව්වේ. මම මේ භූතයා මෙයා. අද උදෑසන 11ට පමණ මෙම අතුරුදන් වීම සිදුවන්නට ඇති බවටයි අප වෙත තොරතුරු ලැබෙන්නේ. පළටුපාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ටානියා අපත් සමග ඉන්නවා මේ වෙලාවේ. අපේ ඇමතිතුමයි ලේකම්තුමයි හරීම තේජවන්තව ආවා. ඇවිල්ලා අර හැමදාම කරනව වගේ සුපුරුදු විදිහට මාත් එක්ක හොඳට කතා කළා. කතා කරලා ඒ දෙන ගියා රූම් එකට. රූම් එකට ගියා විතරයි. ඇමතිතුමා මොකද මොස්පෙන්තු? අර ආන්දරෝ අබලාගෙන ඉන්න බෑ. මං පේන බේත බොනවා. අම්මෝ. ඒ එපා එපා එපා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා දන්නේ නැද්ද? දැන් අපිට ජොලිය ටික දවසක් ඉන්න පුළුවන්. ඊට පස්සේ? ඊට පස්සේ වෙන දේ පස්සේ බලාගම්. ඕ නැකුලුවා. වරෙන්. අම්මෝ. ආයි බෝවා. නී දැන් ඉඳල මොකටද? මගේ පළේකෝ. මට කොයින් හරි පළේ හොයලා දෙන්නකෝ. අඬන්න එපා මැඩම්. අපි තාම දන්නේ නැහැනේ මොකද උනේ කියලා. කලබල නොවි අපි හිමීට හොයලා බලමු. ඔබලු කවුද? අපේ පළේ යාළු මන්ත්‍රීලාද? අනේ නෑ. අපි නායකතුමාගේ ලේකම්වරු. අනේ. එතුමමට කෝල් එකක් දුන්නා. නායකතුමා කොච්චර හොඳ කෙනෙක්ද? ඒ වගේ කෙනෙක් යටත වැඩ කරන්න ලැබිච්ච අපේ පළේගේ වාසනාව. නායකතුමා ඔබලන් වෙව්වේ අපේ පළේ හොයන්න යන්නද? අනේ නෑ මැඩම්. අපේ නායකතුමා කිව්වා පළටු පාන ඇමතිතුමාට මොනව හරි කරදරයක් වුණොත්. අනේ අපේ පළේ. නෑ නෑ මැඩම්. වෙනවට කියනවා නෙමෙයි. පක්ෂ සමාජිකත්වයේ මැඩම්ට දීලා ඊළඟ මැතිවරණයට මැඩම් ඉදිරිපත් කරන්න අපිට කටයුතු සූදානම් කරන්න කියලා කිව්වා. එයා පොදු ජනතාව වෙනුවෙන් කරගෙන ගිය සටන දිගටම කරගෙන යන එක මගේ වගකීමක් තමයි. මැඩම් මාක් මහත්තයාගේ මේක වෙන්න ඇතිනේ. ඔව්. ඇයි? අපිට මහත්තයාවට හියකට හම්බ වෙන්න ඕන. ආ. එයා ටික දවසකට නුවර ගිහිල්ලානේ. ඇයි? කවුද විතර ඉද දන්නේ නැහනේ? ආ. මම හරියටම දන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් දීලා ගියොත් මම මහත්තයට කියනනම් කෝල් කරන්න කියලා. නෑ. කමක් නෑ. අපි ආපහු මේ පැත්තේ ආපහු දවසක ඇවිත් යන්න දෙන්න. කප්පන් ගැනීමකට වගේ ඉස්සුවොත් නම් කරදරයක් කරන එකක් නැහැ. වෙන දෙයකට ඉස්සුවොත් නම් තමයි ඉතින් විශ්වාස කරන්න අමාරු. එහෙනම් කප්පන් ගන්න පැහැර ගත්තට කමක් නැහැ. දෙයනේ කප්පන් කරුම් මේවා. හලෝ. ඔව්. එයා තමයි කතා කරන්නේ. අනේ එයා ඉන්නවද? අනේ එයා පූස් පෙට්ටියක් වගේ හරිම අහිංසකයි. එයාට කරදරයක් නම් කරන්න එපා හොඳේ. මට යව කෝටියක් වටිනවා. කෝටියක්? නෑ නෑ. ඇත්තටම මම කිව්වේ මැඩගස්කර් සල්ලි වලින් තමයි කෝටියක් කිව්වේ. ඒක ලංකාවේ මුදලින් ලක්ෂ 20ක් විතර වෙන්නේ. ඔව්. හා. ලක්ෂ 20ක්. හරි මන් දෙන්නම්. හා. කරදරයක් කරන්නේ නෑ නේද ඇත්තටම?
නෑ නෑ මං කීයටවත් පොලිසියට කියන්නේ නෑ. ඔව්. හෙට උදේ. ආ හරි. ආ හරි මං එතනට එවන්න. නෑ මගේ මල්ලි ඉන්නවා මල්ලියත් එවන්න. ඔව් ෂුවර් ෂුවර්. හරි එහෙනම් එයාට කරදරයක් කරන්න එපා හොඳේ. ගුඩ් සර්නයි මල්ලි. හොඳයි. See you. Bye. මෙමෙ මටම බෑ සල්ලි අරන් යන්න. හ් උන් මොනවා කි මිනිසු දන්නේ නැනි. හ් මටත් මොකක් හරි කරදරයක් කළොත් එහෙම. අනේ මල්ලි. සල්ලි ටික දුන්නම ඔයාට කරදරයක් කරන්නේ නැනේ. අනේ මං වෙනුවෙන් හොඳ කොල්ලා වගේ සල්ලි ටික ගිහින් දෙන්න. අයියෝ. පවුනේ මල්ලි. ඒ මිනිසු දේ ඉඳන් රස්තිය අදවි සල්ලි ටික ලැබෙනකන්. චික්. මට අමතකුණානේ හානි චෙක් එකකින් දෙන්න බැරිද කියලා. කෑෂ්ම දෙන්න වෙන්නේ මල්ලි. ඕ මේ දෙනෝ නම් කෑෂ්ම දෙන්න ඕනේ. උන් චෙක් ගන්නෙ නැනේ. මම මිහිරිට කිව්වා උන් දෙන්න ඇත්තටම මගේ යාළුවෝ දෙන්නේ තමයි ඒකෙන් හින්දා බය වෙන දෙයක් නැහැ කියලා. ඒක හොඳයි. මොකද ඔය බේත ගැන දන්නායව නැති කරන්න තමයි උන් වෙලා ඇස්ත වෙන්නේ. ඒක නිසා අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙයි. මොකද වෙලා තියෙන්නේ මේක කඩ පොලිමක්ම කඩලා කෝටි ගානක් හොරකම් කරලා අද්ද පොලිසිය දේවාලය පෙන්නයි උන්ට දෙනවට වඩා හොඳයි පෙරේතියෙකුට දෙන්නේ ගන්න සර් ගන්න පෙරේතියෙකුට මෙයාට අල්ලන්න ගන්න සර් ඒ කියන්නේ මුන් දැන් වැඩ පටන් අරන් මට හිතෙනවා ඊළඟ ගේම මොකද්ද කියලා යම්මාත් එක්ක පුතේ ලයිට් එක නෙවෙයි අපි නම් නිවෙ නෑ අයියේ මේ තාත්තේ මේ අපේ පොඩි තිරලනේ තිරලලා ඒ තිරලලා තිරලලා අයියෝ අම්මේ අන්න මුට්ටිය බලපන් ලේකමෝ අන්තිමට මට ගහක් කැටත් නෙදා ගන්න සිද්ධ වුණා. ගණන් ගන්න එපා සර්. අද දුක් විඳොත් හෙට සැප ලැබෙනවා කියනවනේ. සර් අද ගහක් කැට නිදාගන්නේ හෙට ලංකාවේ ලොකුම හෝටල් එකක කොටස් අයිතිකාරයෙක් වෙන්නනේ. අන්න ලුයි ඇවිල්ලා අපිව එකයි යන්න. යා 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 යා.
සර්. ලුවිය කොහමද අපි ඉන්න තැන දැනගත්තේ? අපි තාම පේන බේත බීලත් නැහනේ. එතකොට ලුවිය මොකද මෙතන කරන්නේ? මෙච්චර සල්ලියක් කොහෙන්ද මම මේ යකාට? මෙච්චර සල්ලි. මොකද මෝඩියෝ ලක්ෂ විස්සක් කිල්ලුවේ? අනිත් එක මේ එක ටෙලිෆෝන් කෝල් එකකට ලක්ෂයක් හම්බුණත් මද? මෙන්න සල්ලි. සර්ගේ ගාන මේකෙන් අඩු කරගත්තනේ. ඒවා හරි ඒවා හරි. මේ අයියා ඉක්මනට හොයාගන්න බැරි වුණොත් අපිට ආපහු අයියා ඉන්නවා කියලා ගානක් හොයාගන්න පුළුවන්. එහෙම වුණොත් මං කෝල් එකක් දෙන්න. මොන කතාවද සර්? මේ වැඩේටත් අපිට දැම්මම ඇඩ්වාන්ස් එකක් දෙනවද? තමා පැහැරගෙන ගිය ඉතා දරුණු මංකොලකරුවන් සමග ඉතා තියුණු සටනකින් පසු තම ජීවිතය හා මුදල් බේරාගෙන පැමිණි වව්හාවගා සංවර්ධන අමාත්‍ය මෙරුල් පළටුපාන මහතුමා සහ එතුමාගේ ලේකම්තුමා අමාත්‍යංශ පරිශ්‍රයේදී නැති වෙනවා සහෝදර සහෝදරවරුනි. ඒ අවස්ථාවේ ඒ මොහොතේ මට දැනුනේ මේ අහිංසක පීඩිත ජීවත්වන මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මා තවදුරටත් ජීවත් විය යුතුයි කියන උදාර සංකල්පයයි. ඒ සඳහා ඒ මෙරයන් සමග සටන් කළ යුතුයි කියන උදාර සංකල්පය මගේ හිතට ඇතුළු වුණා සහෝදර සහෝදරවරුනි. ආදරණීය අම්මේ තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මේක මගේ ජයග්‍රහණයක් නෙමෙයි. මේක සමස්ත මේ රටේ ජීවත්වන පීඩිත අහිංසක ජනතාවගේ ජයග්‍රහණයක් බව මම මේ අවස්ථාවේදී ඉතා නිර්භයව ඉතාම සතුටින් ප්‍රකාශ කර සිටිනවා සහෝදර සහෝදරවරුනි. නංගියේ, අයියේ, අද රෑ පාටියට බඩු ගෙනාවා. මොන පාටියටද? ඇයි අර මංකොල්ලකාරයෝ පරාජය කරපු පාටිය අයියට කිව්වේ නැද්ද? අනේ කිව්වේ නෑනේ. මොකට කියලා නෑනේ. කොහොමදත් අයියේ ඔය ලොකු ලොක්කන්ට පොඩි උන් අමතකේනවා. අයියා කාලද? නෑ. මෝ කාලත් නෑනේ. දෙන්න. Thank you. අයියා ඔක කාලා අපි එනකොට රහත කියලා කියන්න චිකන් කරි ලොසින්ජරයි. චෝක්. ඈ? චෝක්. ආ. ඔය ගේට්ටු අරින්ද? අයියේ. එනවා කියලා? නෑ. එහෙනම් ඔයිට පස්සේ. ඕ. අයියා බේරි ලාපික මට හීනයක් වගේ අයියේ. තාමත් හීන තමයි ඉන්නේ. රෑ පාටිය ඉවර වුණාම මං අවදි වෙනවා. එතකොට මං එන්නම් තෝ කූද්දන්න. යන්නම් අයියේ. අයියනේ මල්ලි ආපහු ගියේ? ඈ? ආපහු ගම මම ගියේ මොකද මල්ලි? බඩේ අමාරුවක් වෙන්න ඇති. නරක කෑම කෑවහම ඔහොම වෙනවා. පව්වනේ පොඩි එක. පොඩි එක. පැම්පසයක් අඳා. ආ? මම පොඩි කාලෙත් එමෙතුමා වගේමයි. මේ කාමරෙත් නෑ. දැන් මෙහෙත් නැත්තම්, ලේකම්මගේ ගෙදරත් නැත්තම් මේ කොහෙද ඇත්තේ? අපි හිතන තරම් ඌ මෝඩ නෑ. මට පේන්නේ ලේකම් කාර්යා යන යන තැන බේද අරන් යනවා වගේ. ඒ කියන්නේ අදරය පාටියටත් අපිට එන්නම වෙනවා. හ්ම් හ්ම් හ්ම්. ඒ ඒ ඒ. ගරොප්. ඔදුනා. හා සර්.
පක්ෂියා හේ පක්ෂියා පක්ෂියා රජමුණු දවසට ලක්ෂට කොඩි වැනේ කුරු ප්‍රශස්ති ගී තවත් එපා මට දැන් සැප කනේ අනේ ග්‍රහය නීච මුණු දවසට දාලා යන ගුණේ තියා ගන්න එපා මගේ ළඟ නෑ බොරු හොඳේ පක්ෂපාත වන තරමට ගොඩම තමයි පුතේ පක්ෂපාත බැලුවොත් නුවණමක් නැතේ රම්පම් පම්පා පොකොප පම්පා ඔය පක්ෂපාත වන තරමට ගොඩම තමයි පුතේ පක්ෂපාත බැලුවොත් නුවණමක් නැතේ අන්දලකත් ඡන්දවලෙන් උඹගත් නිලේ බොලව මට වැඩ නොකොලොත් අනතුරු වනතුරේ ටේට පැනපියව් කියන දෙයක් කාල පීලා හිටවියව් ඒකට එරහිවුන් දැන්නතින් පැනවියව් මාවෙත කරනම කහවියව් යන කෙල්ලනි නොකියත් බෑ වගේ ඔය තිරිහන් වෙන බේත මගේ ළඟ තියනවා නගේ රුම්පම් පම්පා ඔය ගස්ස ගස්ස යන කෙල්ලනි නොකියත් බෑ වගේ අනේ තිරිහන් වන බේත මගේ ළඟ තියනවා නගේ කුට්ටි ගණන් අම්ම කරපු මගේ කුළු පගයිනේ හරි හරි යට වැඩි වැඩියෙන් අලයව් මට කඩේ පක්ෂියා රජමුණු දවසට ලක්ෂට කොඩි වැනේ ගුරු ප්‍රශස්ති ගී තවත් එපා මට දැන් සැප කනේ අනේ ග්‍රහය නීච මුණු දවසට දාලා යන ගුණේ තියා ගන්න එපා මගේ ළඟ නෑ බොරු හොඳේ Excuse me කාගෙද ෆෝන් එකක් රින් වෙනවා Sorry sorry මගේ මගේ ඒකනේ මං කිව්වේ කාගෙද ෆෝන් එකක් රින් වෙනවා කියලා Hello Honorable Minister Palatupana here හතරිස් දෙකේ වත්තේ ඇද්දි වත්ති කොහමද හොල්මන් උනේ පාටිය අන්තිමට ලේකම් හිටියේ නෑනේ නෑ යා යා මට තේරෙනවා මේ සහෝදර සහෝදරියන්ට වෙන විපත ගැන ඇත්තම කියනවා නම් මම මේ වෙලාවේ අපේ ගෙදර පුංචි පාටියක හිටියේ නමුත් මේ සහෝදර සහෝදරියන්ට මේ විපත වෙනවයි කියලා ආරංචි උනාම මම කොහොමද සන්තෝෂ වෙන්නේ ඒකමයි මං තකහණියක්ම මෙතෙන්ට ආවේ අනේ ඇමතිතුමනි ඉක්මනටම මේකට පිළියමක් නොකොලොත් අපි හැමෝම ඉවරයි මේකේ එක්කෙනෙක් දෙන්නේ කරි මලොත් කාටද පාඩු මට ඒ මගේ සහෝදර සහෝදරියෝ හින්දා
ඉතින් මම උදව් නොකර කොහොමද මේ වෙලාවේ? ආ ඇමතිතුමනි මේ භූතයෝ ටික කොහොම හරි පන්නලා දෙන්න ඇමතිතුමනි. මම මේ එන ගමනොත් කතා කර කර ආවේ ඒ ගැන තමයි. මාතර මගේ හොඳ කට්ටරියෙක් ඉන්නවා. බඩුසුව මම මිනිහට කෝල් එකක් දුන්නා. මිනිහා කියනවා මේ වත්ත සම්පූර්ණයෙන් හිස් කරලා ලොකු තොයිලයක් නටමු කියලා. ලක්ෂ 20ක් විතර යයි කියලා කිව්වා. මට සතුටුයි කියන්න සහෝදර සහෝදරවරුනි. ඒ සම්පූර්ණ මුදල මං විසින් දරනවා කියලා. සතුටුයි. ඔබතුමා නම් දෙයියෙක්. හැබැයි ඉතින් වත්ත මාස දෙකකටවත් හිස් කරන්න වෙනවා. අපිට සෙතක් වෙනවා නම් අපි ඇමතුමා කියන ඕන දෙයකට එකඟයි. මාගේ මේ ව්‍යායාමය හුදේ මගේ සැප පිණිස නොවේ. සතුටුයි. මලි ඇමතුමා මොකද කියන්නේ? එතුමා කියනවා මාස දෙකකට වත් අස් කරලා දෙන්නේ කියලා. එතුමා ළමයිවට ඉස්කෝලෙකුත් බල්ලා තියෙන්නේ. අපිට නවාතැන් දෙන්න කියලා මේ රෑම දැනකුත් ලෑස්ති කරලා තියෙන්නේ. හෙටම මැදේනේ මහිමුන් ඉමුවා. අයිසෝ එක බොරුවක්. මේකේ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. අනේ යන්න මහත්තයා යන්න. කවුන්සලගේ වැඩේම එතුමා මොන දේ කිව්වත් ඒකට විරුද්ධ වෙන එක. විකල්පයක් නැහැ. ඔය වගේ එකෙක් මේවත් හිණිය. උමුණ උණිය මොනවද කියලා ඌවත් දන්නේ නැහැ. මම කියන දේ තම්සලාට මේ මහත්තයා අපේ ප්‍රශ්න විසඳ ගන්න. පවුනුදී මහත්තයා යන්න. යම්බයි යන්න මේ පයිලහා ඉන්න බෑ. හරි යන්න. මුන්න මොන දේ කිව්වත් ඇදෙනේ උන්නේ මේ. පාම් බාගෙටයි බත් පැකට් එකටයි තමන්ගේ ආත්මය කුරන්න එපා කියලා කොච්චර කිව්වද? මුන් අහන්න. ආ අරුන් දෙන්න. දුවමු. මේ කොන්දේසි 90 මේ ඉදිවෙන හෝටලයේ ලාභෙන් 125ක් හැම වසරෙදිම ඇමතිතුමාට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හෝටලයේ ඉහළ මාලයේ සුපිරි කාමරයක් ඇමතිතුමාට අයිති වෙනවා. Say the people are against the minister? Yes. මොකද බං කිව්වේ? මෙතුමා අහනවා ආයිත් මිනිස්සු විරුද්ධ වෙන එකක් නෑ නේද කියලා. පිස්සුද? එහෙම විරුද්ධ වෙනවද? අපි ඒගොල්ලන්ට දිව්‍යමය සැප ලබා දෙනවා කියලා කියන්නේ සර් කිව්ව විදියට දිව්‍යමය සැප සනීපට සූදානම් කරලා තියෙන. අපි මිනිස්සු ටික ඉස්කෝලට ගිහින් දාන. මාස දෙක තුනක් යනකොට හෝටල් එක හදලා ඉවරයි. ඒ මිනිස්සු ඕන තැනක මක බෑවිලා යයි සර්. සතුටුයි. සතුටුයි. එයාට සතුටුයි. එහෙනම් අපි දෙයියනේ කියලා හිතේ සතුටින් අස්සම් කරමු. කොතනද? හලෝ. අසංකරණේපා. හරි.
අසංකරණිපා හරි හරි අසංකරණිපා බං අසංකලා බං අසංකරද බූරුවෝ බූරුවා සෝරි මචං නෝ ප්‍රොබ්ලම් ඇයි මොකද වෙලා තියෙන්නේ අපිට විරුද්ධ channel එක මේ වැඩේ සජීවීව පෙන්නනවලු කවුද කිව්වේ ගෑණි උඹේ ගෑණි නෑ උඹේ ගෑණි ඈ සමා වෙන්න මැඩම් 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 බලහන් සුදු පුතේ වෙලා තියෙන වැඩේ මාව හිතවල පස් ගහයි ලේකම අර 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 මං වගේ එකව කොහෙන් හරි අල්ලන් මරි එතකොට අපිට පුළුවන් මේ වැඩෙත් උගේ පිටින්ම යවන්න අපිට ඌ අල්ල ගන්න බැරි වුණානේ සර් ඇත්තද අල්ල ගන්න ඔන්න දැන් අල්ල ගන්න සර් මං ළඟටම ආවා පැහැදිලි මේකද සුදු පළයක් සර් මොකද්ද සර් මේ මෙතන වෙන්න යන්නේ මොකද්ද මේ වෙන්න යන්නේ please please go 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 සුදු පළයක් go 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 යකෝ මුරු සිංහද නේ go come no problem let's go come here මං හිතන්නේ එළියට ගියාම මැරෙන්න වෙයි. ඈ පුස්පට්ට කිව්වනේ ඇද මූට ලියා ගන්න බැරි වෙන්නම දඟල් දැම්මා කියලා ඈ ආව් ආව් ඌ දඟල් දැම්මා මුන් දෙන්න ඒ දඟල් ගැලෙව්වා විස් පිටයි ආස්චාපේ ආස්මි විස්කිරින්ගයි දැන් අපි මොකද කරන්නේ අකුලලා හරියන්නේ නැහැ දිගරන් දැන් කරන්න කිසිම දෙයක් ඉතුරුලා නැහැ සර් ඔක්කොම වෙලා ඉවරයි දැන් ඉතින් කරුණා කරලා කරදර නොකර දෙන්න එක බහිමු දෙවියට. හේතු වමදි අපි වල්ලන්න. හලේ 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 හලේ. අනදී. දැන් අල්ලයි අපේ වලිගේ. ඈ. Oh.